අපි පාඩමට යන්නේ එහෙනම් මම ඒකේ මම නතර කරලා දෙන්නලා පටන් ගන්නම් ආයතනික යහපාලන විධානය ඒක ගන්නකො අතර ඕගොල්ලෝ ගාව නෝට්ස් තියෙනවා මම හිතන්නේ right ඕගොල්ලෝ ගාව නෝට්ස් තියෙනවා right ආයතනික යහපාලන විධානය මට මතකයි මේකේ අපි මුලවහරි සාකච්ඡා කළා මම කිව්වා මේකේ මේ අංකේ විතරයි වෙනස් වෙන්නේ නමුත් බැංකු සම්බන්ධව මුදල් සමාගම් සම්බන්ධව හා කල්බත් සමාගම් සම්බන්ධව හැම එකක් සම්බන්ධව මේ මේ කන්ටෙන්ට්ස් තමයි මේ අන්තර්ගතයන් තමයි අඩංගු වෙන්නේ බොහෝ විට ඒ නිසා මේකේ අංකේ පිළිබඳව බොරු වෙන්න එපා කියලා මම මතකයි මම කිව්වා ඒ වගේම මේකේ මේක මේ ආයතනික යහපාලන විධාන නිකුත් කරලා තිනවා බැංකු වලට වෙනම නිකුත් කරලා තිනවා මුදල් සමාගම් වලට වෙනම නිකුත් කරලා තිනවා කල්බත් සමාගම් වලට වෙනම නිකුත් කරලා තිනවා අපි දැන් මේ කල්බත් සමාජදායක තමයි කතා කරන්නේ මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වග කීම उपाय मार्गिक अरमुनुवस आवश्यक इलाक त्यागंडोन अवधानशील अवधान कथाक्रमक अके පහලට යනකොට අපිට මේකේ මේ හරහා මේ අදාළව නෝ ප්‍රධාන කමිටු දෙකක් තියෙනවා අපි කතා කරන්න ඕන මම එදා මතකයි නිතරම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම අපි කතා කරා මට මතකයි අධ්‍යක්ෂවරුන්ගේ යෝග්‍යතාවය උචිතභාවය ඇගීමේ නිර්ණායක අපි කතා කරා මතකයි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී කියන කොටස අපි කතා කරා දෙන්න වෙනම ඉන්න ඕන ඒ තන්තුරු දෙකම එකිනෙකට හොබවන්න බෑ කියන එක අපි කතා කරා ඊළඟට අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය අධ්‍යක්ෂ මණ්ඩලයෙන් පත් කළ යුතු කමිටු මෙන්න මේ ස්ථානයේ දක්වා මම කතා කරා මතක මේ කමිටු ඉඳලා මට කතා කරන්න තියෙනවා මදන ඕගොල්ලන් දැන් මතක් වෙනවා ඇති මතකද මේ කමිටු ඉඳලා අපිට කතා කරන්න ඕන කමිටු ඉඳලා අපිට කතා කරන්න ඕන මේ නෝට් එක හැම ළඟම තියෙනවද මම කලින් එවලා තියෙන ඕගොල්ලෝ ගාව තියෙන්න ඕන මට රෙස්පොන්ස් කරන්න කවුරු හරි රෙස්පොන්ස් කරන්න अनवसर मुदाल संबंध को අපි යන්න ඕනේ මෙන්න මේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විසින් පත් කළ යුතු කමිටු මොකේද බැංකු වලට වෙනම මේ ආයතනික යහපාලන විධානය තියෙනවා මුදල් සමාගම් වලට වෙනම තියෙනවා කල්බත් සමාගම් වලට වෙනම තියෙනවා අපි දැන් කතා කරන්නේ කල්බත් සමාගම් සඳහා වූ ආයතනික යහපාලන විධානය නමුත් මේ කරුණු අනිත් ඒවාටත් අදාළයි මේ වගේ ගොඩක් වෙලාවට ලොකු වෙනස්කම් නැහැ මුදල් සමාගම් වලටත් මේ වෙනම කාරණා තියෙනවා ඒ වගේම කල්බත් සමාගම් වලටත් තියෙනවා බැංකු වලටත් තියෙනවා අපි දැන් මේ කල්බත් සමාගම් සම්බන්ධයෙන් කතා කරලා ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්න සමහරට උදල් සමාගම් වෙන්න පුළුවන් කල්බත් සමාගම් වෙන්න පුළුවන් ඒ නිසා ඒක මතක තියාගන්න පටල ගන්න එපා අප බලමු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විසින් පත් කළ යුතු කමිටු මොනවද පත් කළ යුතු කමිටු ප්‍රධාන වශයෙන්ම ඔය මේ නෝට් එක හැම වෙලාවෙම තියෙන සෑම ආයතනයකම විගණන කමිටුව සහ ඒකාබද්ධ අවධානම් කරුණා කරන කමිටු යන කමිටු දෙක තිබිය යුතුයි අඩුම තරමින් විශේෂයෙන්ම මුදල් සමාගම් වල කල්බත් සමාගම් වල ඒ වගේම බැංකු වල අවම වශයෙන් මෙන්න මේ කමිටු දෙකවත් තියෙන ඊට වඩා කමිටු තියෙනවා නමුත් මේ දෙකවත් අවම වශයෙන් තිබීම අවශ්‍යයි තිබීම අවශ්‍යයි මොනවාද එකක් තමයි විගණන කමිටුව අනිත් එක තමයි ඒකාබද්ධ අවධානම් කරුණා කරන කමිටුව යන කමිටු දෙක තිබිය යුතුයි සෑම කමිටුවක්ම අධ්‍යක්ෂ මණ්ඩලයට ඍජුව වාර්තා කළ යුතුයි එතකොට මේ කමිටු අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු එතකොට අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු වාර්තා කරන්න ඕන අධ්‍යක්ෂ මණ්ඩලයට ඉන් පහල කෙනෙකුට නෙමෙයි අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරන්න ඕන ඒක මතක තියාගන්න මේ වගේ තැන්වලින් ප්‍රශ්න අහලා තිබුණා එතකොට කමිටුවේ සභාපතිවරයාගේ කියන්නේ මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයෙක් ආයතන ඉන්න වෙනම ඒ වගේ මේ සෑම කමිටුවකටම සභාපතිවරයෙක් ඉන්නවා එන්නේ කමිටුවේ සභාපතිවරයාගේ අධීක්ෂණ යටතේ රැස්වීම සංවිධානය කිරීම රැස්වීම වාර්තා හා ලේඛන පවත්වා ගැනීම නිසා අනිකුත් ලේඛන කටයුතු පවත්වා ගැනීම නිසා සෑම කමිටුවක් විසින්ම ලේකම්වරයෙක් පත් කරගන්න ඕනේ මේ හැම කමිටුවකටම ලේකම්වරයෙක් ඉන්න අවශ්‍යයි සෑම කමිටුවකටම කමිටුවකටම ප්‍රගතිය වගකීම් ආකාරයන් ඇතුළත් කාර්ය සාධනීය පිළිබඳ වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින්
වාර්ෂික මහසභා රැසීමට ඉදිරිපත් කරන්න ඕන මේ කමිටු වල ක්‍රියාත්මක භාවයේ තියෙන මේ ආකාරය සෑම කමිටුවක්ම අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරන්න ඕන සෑම කමිටුවකම සභාපතිවරයෙක් ඉන්න ඕන සෑම කමිටුවකම ලේකම්වරයෙක් ඉන්න ඕන ඔය කියන කමිටු දෙක ඇතුළු අනිකුත් සියලුම කමිටු වල ඒවා වාර්තා තබා ගන්න ඕන ඒවා අධ්‍යක්ෂ මණ්ඩලයට කලින් කලට වාර්තා කරන්න අවශ්‍යයි එතකොට අපි බලමු මේ අතරින් විගණන කමිටුව ප්‍රථමයෙන් විගණන කමිටුව මේ විගණන කමිටුව මොනවාද ගණකාධිකරණය සහ එහෙමත හෝ විගණනය පිළිබඳව සුදුසුකම් සහ පළපුරුද්ද ඇති විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් කමිටුවේ සභාපතිවරයා වෙයි විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩලය තුල ඉන්න විධායක අධ්‍යක්ෂවරු ඉන්නෝ විධායක නොවන අධ්‍යක්ෂවරු ඉන්නෝ ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ට් නොන් ඉන්ඩිපෙන්ඩන්ට් ඒ කියන්නේ ස්වාධීන නොවන ඒ වර්ගයේ හැමෝම ඉන්නෝ අධ්‍යක්ෂ මණ්ඩලය තුල එතකොට මෙයා අතරින් විධායක නොවන නොන් එක්සෙකියුටිව් කෙනෙක් තමයි විගණන කමිටුවේ සභාපතිවරයා විය යුත්තේ එතකොට විගණන කමිටුවේ සෑම සමාජිකයෙක්ම විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් විය යුතුයි ඒ වගේම අනිත් අනික් සමාජිකිනුත් විධායක නොවන අධ්‍යක්ෂවරුන් වෙන කියන්නේ නොන් එක්සෙකියුටිව් ඩිරෙක්ටර්ස්ලා වෙන්න ඕන විගණන කමිටුවේ නිශ්චිත ලෙසම කටයුතු හා කාර්යයන් මෙම විධානය මගින් නියම කරනු ලැබෙනවා ඒ කියන්නේ මේ ආයතනික යහපාලන විධානයේ නිශ්චිත ලෙසම නියම කරලා තියෙනවා විගණන කමිටුවේ මොනවාද කාර්යයන් කටයුතු මොනවාද කියන එක මේදී වැදගත් වන්නේ බාහිර විගණකවරු පත් කිරීම ඒ කියන්නේ එක්ස්ටර්නල් ඔඩිටර්ස් අපොයින්ට්මන්ට් ඔෆ් එක්ස්ටර්නල් ඔඩිටර්ස් පත් කිරීම මෙන්ම අභ්‍යන්තර විගණන කාර්යයන් සම්බන්ධයෙන් කමිටුවට ගත හැකි ක්‍රියාමාර්ග ඉන්ටර්නල් ඔඩිට් ෆන්ක්ෂන්ස් ගැන මොනවද තියෙන බලතල මොනවද කියන එක ඔන්න ඔය දෙපැත්ත ගැන තමයි මේ විගණන කමිටුවෙන් බලන්නේ එක්ස්ටර්නල් ඔඩිටර්ස්ලායි පැත්ත ඉන්ටර්නල් ඔඩිටින් වල පැත්ත ප්‍රථමයෙන් විගණන කමිටුව විසින් අදාළ නීති වලට අනුකූලව විගණන සේවා සඳහා බාහිර විගණකවරුන් පත් කිරීම ප්‍රථමයෙන් විගණන කමිටුව ඒ ඔඩිට් කමිටිය මොකද කරන්න අදාළ නීති වලට අනුකූලව ඒ කියන්නේ MM නීති රෙගුලාසි පනවලා තියෙනවා ඒවට අනුකූලව විගණන සේවා සඳහා බාහිර විගණකවරුන් පත් කිරීම appointment of external auditors ඒගොල්ලෝ පත් කිරීම මහ බැංකුවෙන් විගණකවරුන් වෙත වරින් වර නිකුත් කරන ලද උපදෙස් මාලාවන් ක්‍රියාත්මක කිරීම අදාළ ගිණුම් කරන ප්‍රමිති භාවිත කිරීම accounting standard භාවිත කිරීම විගණකවරයාගේ ඉල්ලා සීම හෝ විගණකවරයාගේ ඉල්ලා සීම හෝ ඉවත් කිරීම යන කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න ඕන. තවද බාහිර විගණකවරයාගේ කටයුතු සමාලෝචනය කිරීමද විගණන කමිටුවේ වගකීමයි. ඔන්න දැක්කනේ. දැන් විගණන කමිටුවේ බාහිර විගණකයන් සම්බන්ධ කාර්යභාරය ඔකේ තියෙනවා. මොනවද? ඒගොල්ලන්ට පවතින නීති රීති වලට අනුකූලව විගණක සේවා සඳහා බාහිර විගණකවරයෙක් පත් කරන්න ඕන. කලින් කලට මහ බැංකුවෙන් නිකුත් කරන විගණකයන් උපදෙස් මාලාවන් ක්‍රියාත්මක කරන්න ඕන. අදාළ ගිණුම් කරන ප්‍රමිති භාවිත කරන්න ඕන. විගණකවරයාගේ ඉල්ලා සීමක් හෝ ඉවත් කිරීම යන කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය කරන නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරිපත් කරනවා. තවද බාහිර විගණකයන්ගේ කටයුතු සමාලෝචනය කිරීම. ඒගොල්ලන් කටයුතු කලින් කලට සමාලෝචනය කිරීමද විගණන කමිටුවේ වගකීම. දැන් මේ කොටසේ තියෙනවා ඔයගලට පේනවා ඇති විගණන කමිටුවේ බාහිර විගණකයන් සම්බන්ධ සම්පූර්ණ ඒගොල්ලන්ගේ කාර්යභාරය වගකීම් මොනවාද කියන එක මේක සඳහන් කරලා තියෙනවා. ඔය පොඩි ප්‍රශ්නයක් ලකුණු පහකට වගේ ඇහුවොත් විගණන කමිටුව මේ බාහිර විගණකයන් සම්බන්ධ කාර්යභාරය මොකක්ද කියලා වගේ දෙයක් ඇහුවොත් මෙන්න මේ වගේ කාරණාවවල කතා කරන්න ඕන. ඒක මතක තියාගන්න අවශ්‍යයි. ඊළඟට අපි ඉස්සරහට යමු. දැන් මට කියන්න මම කතා කරන එක ඇහෙනවද? ඔයගලට සම්බන්ධතාවය තියෙනවද හැමෝටම? මාව පේනවද ඇහෙනවද? මොනවත් issue එකක් නැහැ නේ? හැමෝටම පේනව නේද? ඇහෙනව නේද? Right okay. Okay fine. හරි. Right okay. හරි අපි පාඩමට යමු. එතකොට අපි බලමු විගණන කමිටුව ගැන අපි කතා කරගෙන ආවේ ඊළඟට තොරතුරු අනාවරණය කිරීම සඳහා ආයතන විසින් නිකුත් කරන ලබන මූල්‍ය ප්‍රකාශන ඒ කියන්නේ ඕනම මුදල් සමාගමක් ඕනම බැංකුවක් ඕනම කල්බත් සමාගමක් ඒගොල්ලන්ගේ තොරතුරු අනාවරණය කරන්න ඒ ආයතනයේ අදාළ ආයතන විසින් බැංකුව මුදල් සමාගම හෝ කල්බත් සමාගම විසින් නිකුත් කරන කලින් කලට මූල්‍ය ප්‍රකාශන ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වාර්ෂික වාර්තාව ඇනුවල් රිපෝට් සහ කාලීන වාර්තාවල ටයිම් ටු ටයිම් යම් වාර්තා කාලීන වාර්තාවල විශ්වාසනීයත්වය හා ඒවයේ විනිශ්චයන් පරීක්ෂා කිරීම සඳහා මූල්‍ය තොරතුරු සමාලෝචනය කළ යුතුය. දැන් මේ මෙම්ම අපි මේ කතා කරන්නේ විගණන කමිටුවේ කාර්යභාරයන් වගකීම් රයිට් මේක නිකන් සුළුපටු නෑ. දැන් මේ වගේ මේ මූල්‍ය ප්‍රකාශනවල වාර්ෂික වාර්තාව සහ අනිකුත් වාර්තාවල ඒවයේ විනිශ්චයන් පරීක්ෂා කිරීම සඳහා මූල්‍ය තොරතුරු සමාලෝචනය කරන්න ඕන. එකත් එක කාර්යයක් ඊළඟට ආයතනයේ අභ්‍යන්තර විගණන කාර්යයන් සම්බන්ධව දැන්
බාහිර විගණන සම්බන්ධ කාර්යයන් දැන් කතා කරා. ඊළඟට ආයතනයේ අභ්‍යන්තර විගණන කාර්යයන් සම්බන්ධයෙන් කමිටුව පහසුදාන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මොනවද? අභ්‍යන්තර විගණන සම්බන්ධ. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ විෂයපතය. එහෙනම් ස්කෝප් එක. ඉන්ටර්නල් ඔඩිට් ඩිපාර්ට්මන්ට් එකේ ස්කෝප් එක. සම්පත්. ඒගොල්ලන්ගේ රිසෝර්සස්. බලතල පිළිබඳ සෑහීමටපත් වෙන්න ඕන. එහෙනම් අභ්‍යන්තර විගණන වැඩසටහන් සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය ප්‍රතිඵල සමාලෝචනය කිරීම. සහ ඉන්දේශ මත සුසු ක්‍රියාමාර්ග ගෙන ඇති බවට වග බලා ගැනීම ඇතුළු එම කාර්ය මණ්ඩලයේ කාර්ය සාධන ගැනීම ආදී වශයෙන් මේකේ පහළට තියෙනවා කාරණා. ඒතර මේ කාරණා ඔගොලු කියව ගන්න ඕනේ මේක සරලව තියෙනවා ඔගොලු තේරෙනවා. ඊළඟට ඒකාබද්ධ අවධානම් කරුණාකරන කමිටුව. ඒ ඉන්ටග්‍රේටඩ් රිස්ක් මැනේජ්මන්ට් කමිටි. මේ කමිටුව මම මේ කමිටුව විසින් පහසුදාන් කරුණු අදාළ කරගන්න කියලා මෙන්න මේ කාරණා කතා කරලා මට මතකයි මේවා ගැන පොඩ්ඩක් අපි සාකච්ඡා කළා. එතකොට මේ සුසු අවධානම් දර්ශක අඳුනා ගැනීම එතකොට මේ ණය වෙළඳපොළ ද්‍රවශීලතා මෙහෙයුම් සහ උපාය මාර්ග ආදී අවධානම් අධීක්ෂණය කරන ප්‍රධාන කරුණාකරන කාර්ය මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියගේද මෙම කමිටුව සමන්විත වෙන්න ඕනේ. මේ කාරණා අපි සමහර තැන්වල අවශ්‍ය පරිදි කතා කරා. මේ පහළට තියෙනවා අවධානම් දර්ශක ගැන නිශ්චය කරන ප්‍රමාණාත්මක හා ගුණාත්මක අවධාන සීමා ආදී කාරණා ඔයගොල්ලෝ වෙනම කියව ගන්න මේවා කියවම ඔයගොල්ලන්ට තේරෙනවා. මේ පහළට E F G H ආදී වශයෙන් පහළට තියෙනවා. මේවා අපි පුළුවන් තරම් සරල ආකාරයෙන් ඉස්සර කරලා දෙනවා. ඔයගොල්ලෝ මේවා කියව ගන්න පුළුවන්. හරිනේ? එතකොට එතකොට මම කැමති ඊළඟට දැන් මේකෙන් පස්සේ තව පාඩමක් ඔයගොල්ලන්ට එවලා තියෙනවා. කල්බදු ව්‍යාපාරය. මේ කල්බදු ව්‍යාපාරය කියන එක සම්බන්ධ අපි මූලිකව සාකච්ඡා කරාද? කල්බදු ව්‍යාපාරය සම්බන්ධව අපි පොඩි පොඩි සාකච්ඡාවල් කීපයක් කරා. නමුත් සවිස්තරාත්මකව මෙහෙම මේ පාඩම ගැන අපි කතා කළාද කලින්? මට කියන්න ක්ලාස් එකේ කල්බදු ව්‍යාපාරේ මට නැහැ. ආ මේ කතා කරලා නැහැ. හරි. අපි මේ කතා කරමු. රයිට්. කල්බදු ව්‍යාපාරේ. රයිට්. කල්බදු කියන්නේ ලීසින්. ලීසින් ගැන අපි යම් තරමක් දුරට කතා කළා දින සමහර මිට කලින් මේ මාතෘකාවල මොනවාද ලීසින් කියලා කියන්නේ ලීසින් කරන්න පුළුවන් කාටද ලීසින් ලයිසන්ස් එකක් ගන්න ඕන ලීසින් ව්‍යාපාර කරන්න මොනවා අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් ලීසින් සඳහා බලපවත්වන නීතිය මොකද්ද 2056 ආදී වශයෙන් ඒ කාරණා අපි කතා කරලා නමුත් ලීසින් සම්බන්ධ සවිස්තරාත්මක නෝට් එකක් ඕන ලැබෙනවා මේ 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 මේකත් එක්ක ලැබෙනවා කල්බදු ව්‍යාපාරේ මේක ඓතිහාසික පසුබිම් කල්බදු ව්‍යාපාරේ ඓතිහාසික පසුබිම් මෙන්න මේ විදිහට තියෙනවා ඓතිහාසික පසුබිම මේක මේ ඔයගලන්ට කියවම තේරෙනවා සාපේක්ෂ වශයෙන් ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාරයක් මේ අලුත් ව්‍යාපාරයක් කෙසේ වුවද දශක ගණනාවක සිට ණයදීමේ විකල්ප මූලාශ්‍රයක් වශයෙන් කල්බදු පහසුකම් සැලසීම අද මූල්‍යායතන මගින් සිදු කරන ලෝකේ ව්‍යාප්තව පවතින කාර්යයක්. මේක බොහෝ විට ලෝකේ පුරාම ව්‍යාප්තව පවතින ලංකාවට මේක ලොකු ඉතිහාසයක් නැති වුණාට ජාත්‍යන්තර වශයෙන් නූතන කල්බදු සංකල්පය යටතේ මූල්‍ය පහසුකම් සැලසීම ඒ වගේ 1950 දශකයේ මුල් අවධියේ සිට සංවර්ධන ලංකාවේ කල්බදු යනු යම් වත්කමක් භාවිතා කිරීම වෙනුවෙන් මුදල්ලෝ භාණ්ඩ හුමාරුවක් සඳහා වන ගිවිසුමක් වශයෙන් කෙටියෙන් නිර්වචනය කරන්න පුළුවන්. ඒ වගේම දීර්ඝකාලීන ඉතිහාසයක් ඇති මෙම සංකල්පය ගල් යුගය දක්වා දිවෙන්න. ගල් ගුහාවල විසූ මිනිසා සතෙකු දඩයම් කොට ඉන් මස් කොටසක් හුමාරු කර ගැනීම අදහසින් දඩයම් උපකරණ අසල් ලැසිවකින් ණයට ඉල්ලා ගැනීමක් නිසුන වශයෙන් දක්වන්න පුළුවන්. 20 සියවස මුල් භාගයේ දක්වා ව්‍යාපාර ලෝකයේ කල්බදු පහසුකම් ඉඩම් හා ගොඩනැගිලි වලට සීමා වුණා. නමුත් 1950 ගණන් වල මුල් කාලයේදී එක්සත් ජනපද කල්බදු ජාත්‍යන්තර සමාගම පිහිටුවීමත් සමග ඇමරිකානු මූල්‍යකරුවන් මූල්‍යකරණයේ වචනාර්ථයෙන්ම කල්බදු පහසුකම් ප්‍රවාදනය කිරීම පටන් ගත් නිසා විශාල ව්‍යාපාරික අරමුදල් හිර කිරීමකින් තොරව අදි වීදම් උපකරණ මිලටගෙන භාවිතා කිරීමට හැකි වුණා. ඒ වගේම විශාල පානේ වටිනාකමක් සහිත උපකරණ මිලට අරගෙන ක්‍රියාත්මක වෙන්න ව්‍යාපාරිකයන්ට හැකි වුණා මේ පහසුකම් ව්‍යාප්ත වුණාට පස්සේ. අනුක්‍රමයෙන් මෙම අදහස ලෝකේ පුරා ව්‍යාප්තවත්ම ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය හා ඕස්ට්‍රේලියාව වැනි කාර්මික රටවල් සහ ජපානය, සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දියාව, දකුණු කොරියාව සහ පිලිපීනය වැනි ආසියානු රටවල් මූල්‍යකරණ මාධ්‍යයක් ලෙස බදු පහසුකම් අද පුළුල් වශයෙන් භාවිතයට ගනු ලැබේ. මම හිතන්නේ මේක තමයි අද වෙනකොට පවතින තත්ත්වය. ඊළඟට කල්බදු සංකල්පය. අපි ඊළඟ කොටසම කල්බදු සංකල්පය. මොකද්ද මේ කල්බදු කියලා කියන්නේ? මේකත් අඩු වැඩි වශයෙන් කලින් කතා කරලා තියෙනවා. දැනට පවත්න ක්‍රමය අනුව බදු හිමියා විසින් දෙන ලද
කාල සීමාවක් සඳහා ඔහුට අයත්ව විසින් මිලියයට ගන්නාලද විශේෂ වත්කමක් සාමාන්‍යයෙන් ප්‍රාග්ධන උපකරණයක් පාවිච්චි කිරීමේ අයිතිය ව්‍යාපාරික බදුකරු විසින් ලබා ගැනීම කල්බදු මූල්‍ය පහසුකම් වශයෙන් සවිස්තරාත්මකව නිර්වචනය කරන බවයි ඔගේ ඔයිට කල්නුත් මම කතා කරා සංසාධනාත්මක නෝට් එකක් ඔයාලට කතා කරා මායි කල්බදු සහ සාමාන්‍ය ගිවිසුමක් අතර තියෙන වෙනස්කම් වලින් මම කතා කරා වත්කම් අයිතිය වත්කම් හිමිකම බදු හිමියා තබා ගන්න අතර බදු කුලී ගෙවිය යුතු විශේෂිත කාල සීමා අවසන් වන තුරු මෙම් වත්කම් සන්තකේ තබා ගැනීම සහ පාවිච්චි කිරීමේ අයිතිය බදුකරුට ලැබෙනවා එතකොට මේකේ මේ කාල සීමාව තුළ බදුකරුට ලැබෙන වත්කම සන්තකේ තබා ගැනීම පමණයි සාමාන්‍යයෙන් බදු කුලිය කාල සීමා අවසන්දී බදුකරේ ප්‍රාග්ධන පිරිවැය ආවරණය බීමට සහ බදු හිමියාට ලාභ ආන්තිකයක් ගෙවීමට ප්‍රමාණවත් වෙන්න ඕන බදුකරුවන්ගේ මූල්‍ය ප්‍රවාහ අවස්ථා සහ උපකරණවල ස්වභාවය මත රඳාපවතින බදුකරේ කාල සීමාව සාමාන්‍යයෙන් මේ කාලය අවුරුදු දෙකේ ඉඳලා පහ දක්වා වෙනස් වෙනවා ලීසින් එක කාලය එතකොට බදුකරු හා බදු හිමියා අතර පවත්න සම්බන්ධතාවයේ පහසන් පරිදි හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ග්‍රාෆ් එකක් තියෙනවා මේගොල්ල අතර සම්බන්ධතාවයේ අඳුර ගන්න බදු හිමියා බදුකරු මෙතෙන් මේ මේ සටහන බදු හිමියා මොනවද කරන්නේ එයා විශේෂ කාල සීමා සඳහා බදුකර ගිවිසුම මැජින් තියෙන කොටුවක බදුකර ගිවිසුම අතර බදු හිමියා කවුද බදු කරු කවුද කියන එක පිළිබඳ විස්තර මේ දෙකේ තියෙනවා ඔයගොල්ලන්ට මේක කියෙවම තේරෙන මම එක එක විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේක සරලව පැහැදිලි කරලා තියෙනවා ඊළඟට භාවිතයේදී බදු කර සංකල්පයේ විවිධ වෙනස්කම් තියෙනවා කෙසේ වුවද බදු කර ප්‍රධාන ප්‍රභේදයන් දෙකක් හඳුනා ගන්න පුළුවන් මේම් බදු කරේ මූල්‍ය බදු කරේ අපි බලමු මේ දෙක මොකක්ද කියලා මේ වෙනස්කම් දෙක වෙනෙනු සාකච්ඡා කරමු මෙහෙම් බදු කරේ මෙහෙම් බදු කරේ මෙහෙම් බදු කරේ යනු උපකරණයක් ක්‍රියාත්මක තත්ත්වයේ පාත්වාගෙන අත්‍යවශ්‍ය සියලු සේවාවන් එනම් නඩත්තු කිරීම අමතර කොටස් ප්‍රතිසම්පාදනය කිරීම ආදියත් ඊට අමතරව බදු කර මත උපකරණ සැපීමත් බදු හිමියා විසින් පිළියෙල කිරීම එකඟ වූ කාල සීමාව වෙනුවෙන් බදු කර උපකරණ ප්‍රයෝජනට ගැනීමයි අයිතිය ලබා ගන්නවා එනම් එකකතාව වූ කාලයකට බදු කරු මේ උපකරණ ප්‍රයෝජනට ගැනීමයි අයිතිය ලබා ගන්නවා සාමාන්‍යයෙන් බදුකරු වත්කම් කෙටි කාල සීමාව තුළ වත්කම් ණය ආපසු ගෙවීම ආවරණය නොවන නිසා පිට ඒ නිසා බදු හිමියාගේ ලාභාධිකය සහ උපකරණ බදුකරට යටත්ව නොතිබූ කාල සීමාවේ ලැබිය යුතු කුලියද ආවරණය වෙන පරිදි බදු කුලිය නියම කරන බදු කුලිය නියම කිරීමේ ක්‍රමවේදය තමයි අතන තියෙන්නේ බදුකරු උපකරණ ප්‍රයෝජනට ගැනීමයි අයිතිය ලබා ගත්තට පස්සේ සාමාන්‍යයෙන් බදුකරු වත්කමේ වත්කම් කෙටි කාල සීමාවක් තුළ නයාපසු ගෙවීම ආවරණය නොවන නිසා කියන්නේ මාසයක් දැය කරලත් ආවරණය වෙන්නේ නැහැ මේ ණය ගෙවීම. කාලයක් ඇදිලා යනවා. ඒ නිසා බදු හිමියාගේ ලාභාන්තික. එයාට යන ලාභයක් ඇති වෙන්න ඕන. සහ උපකරණය බදු කරට යටත් නොතිබූ කාල සීමාවේ ලැබිය යුතු කුලියද ආවරණය වෙන පරිදි බදු කුලිය නියම කරනවා. ඔන්න ඒ විදිහ තමයි නියම කරන්නේ. අතිශය සංකීර්ණ උපකරණ නිෂ්පාදකයන් ස්වකීය නිෂ්පාදන අලෙවි කිරීමේ උපක්‍රමයක් වශයෙන් මෙම ක්‍රමයේ භාවිතයට ගන්නවා. මේක මේ මේ විශාල වටිනාකමක් තියෙන සංකීර්ණ උපකරණ නිර්මාණය මේක භාවිත කර ගන්න. ඔවුන්ගේ නම හා පාවිච්චි කළ උපකරණ සඳහා බදු කර පහසුකම් දීමේදී මේ ප්‍රයෝජනවත් වෙනවා. ඡායා පිටපත් යන්ත්‍ර, මෝටර රථ, භාණ්ඩ ප්‍රවාහන වාහන, ඒ කියන්නේ ලොකු වාහන, පස් වැලි වගේ ප්‍රවාහන කරන ලොරි, ඒ වගේ ආදී කල්බදු පහසුකම් මත දෙනු ලබන උපකරණ සඳහා පොදු නිදර්ශන වේ. බදු කර විසින් බදු හිමියා වෙත කරන නිශ්චිත දැනුම් දීමකින් පසු මෙහෙයුම් බදු කර ගිවිසුම අවලංගු කළ හැකිය. ශ්‍රී ලංකාවේ මෙහෙම් බදු කරන්නට වඩා මූල්‍ය බදු කරයන් පොදුවේ භාවිතාවේ මේ ඇත්තරම මෙහෙම් බදු කරේ කියනට වඩා ලංකාවේ ජනප්‍රිය වෙන්නේ මූල්‍ය බදු කරේ කියන එක මූල්‍ය බදු කරේ ආ බලමු මූල්‍ය බදු කරේ මොකද්ද කියලා දැන් ඕගලන්ට මාව මම කියන එක ඇහෙනවා පැහැදිලිද පේනවද මාව ඇහෙනවද ක්ලියර්ද හැමෝටම මම මේ කතා කරපුවා ඔව් ඕකේ රයිට් හරි අයි බලමු මූල්‍ය බදු කරේ මොකද්ද මූල්‍ය බදු කරේ කියන්නේ මූල්‍ය බදු කරක් යනු ගිවිසුම් කාල සීමාව තුලදී උපකරණේ ප්‍රාග්ධන පිරිවැය ඒ අදාළ ගිවිසුම් කාල සීමාව තුල උපකරණේ ප්‍රාග්ධන පිරිවැය සහ බදු හිමියාගේ ලාභාන්තිකය ආවරණය වීමට ප්‍රමාණවත් බදු කුලියක් ලබා දෙන ගිවිසුමක් මූල්‍ය බදු කරෙත් එහෙමයි ඒ අනුව ගිවිසුම් කාලය තුලදී බදු කර වත්කමේ පිරිවැය සම්පූර්ණ ඒ කෝස්ට් එක සම්පූර්ණයෙන්ම බදුකරු විසින් ගෙවනු ලැබේ. ඒ නිසා මේව ගිවිසුම ගෙවා නිමි බදුකර යනුවෙන්ද හඳුන්වනු ලැබේ. මතක තියාගන්න මූල්‍ය බදුකර තව නමක් කියනවා ගෙවා නිමි බදුකරේ. මේ වගේ නම් වලින් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේ අනිකුත් වචන.
එක වචනෙට තවත් වචන පාවිච්චි කරන ඒවා මතක තියා ගැනීම අවශ්‍යයි. එන්න මූල්‍ය බදුකර එකදී බදුකර විසින් දෙන ලද නිර්ණායකයන්ට අනුව මූල්‍ය බදුකර එකදී බදුකර විසින් දෙන ලද නිර්ණායකයන්ට අනුව උපකරණය මිලට ගන්න බදු හිමියා ඒ බදුකරුගේ ප්‍රයෝජන සඳහා සම්පාදනය කරනවා. අරයා තමයි බදු මේ උපකරණේ තෝරන්නේ. කවුද? මේ බදු ලබා ගන්න කෙනා. එන උපකරණ මිලට ගන්නා බදු මිලට ගන්නා බදු හිමියා එය බදුකරුගේ ප්‍රයෝජන සඳහා සම්පාදනය කරනවා. ඒ කියන්නේ මිලදී අරගෙන බදුකරුගේ ප්‍රයෝජන සඳහා මේ හිමිකව විසින් සම්පාදනය කරනවා. මේම ගනුදෙනුවේ මූල්‍යකරු බදු හිමියා වේ. මේක ෆයිනෑන්ස් කරන්නේ බදු හිමියා. කාල පරිච්ඡේදය තුල ලැබෙන බදු කුලිය ඔහුගේ ප්‍රාග්ධන පිරිවැය හා ප්‍රාග්ධනයේ වෙනුවෙන් වූ පොලි ආවරණ වීමට ප්‍රමාණවත් විය යුතුයි. ඒ දෙකම කපා ගන්න ප්‍රමාණවත් වෙන්න ඕන. බදුකරේ ගෙවාසන් වූ විට උපකරණේ කලින් තීරණය කළ ශේෂ අගය උපකරණේ විකිණීමෙන් ලැබෙන ශුද්ධ නීම මුදල ඉක්මවා යන්නේ නම් එකී අතිරේක මුදල බදු හිමියා වෙත ගෙවීමට බදුකරු බැඳී සිටි. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. බදුකරු බැඳී සිටි උපකරණ නඩත්තු කිරීමේ වගකීමද බදුකරු සතුවේ. බදුකරු ගිවිසුම අවසන් කළහොත් ඒක නවතා දැමුවොත් ඇතිවන පාඩුව මගහරවා ගැනීම සඳහා හෝ උපකරණේ කුලියට දීම සඳහා නව පාරිභෝගිකයෙකු සොයා ගැනීමේදී ඇතිවන අපහසුතාවයන් සලකා සාමාන්‍යයෙන් බදු හිමියා විසින් ගිවිසුම අවසන් කළ නොහැකි වනසේ කොන්දේසි ඇතුළත් කරනු ලැබේ. බදු හිමියා කෙසේ වුවද සැපයුම් කරු විසින් පිරිනමනු ලබන ඇප වගකීම් ආදී සම්පූර්ණ ප්‍රතිලාභයන් බදුකරු වෙත හිමි වෙන්න ඕන. බදුකරු ගිවිසුමට ඇතුළත් වන බදුකරු ගිවිසුමට ඇතුළත් වන පාර්ශ්ව කරුවන් අතර සම්බන්ධතාවය පළවන රූපසටහනේ දැක්වෙන පරිදි විස්තර කරන්න පුළුවන්. පළවන රූපසටහනේ මේ සම්බන්ධය විස්තර කරලා තියෙනවා. පල්ලෙහාට තියෙනවා පළවන රූපසටහන. මේ තියෙන පළවන රූපසටහන. මේක අනු ඔයගලන්ට මේ සම්බන්ධය බලා ගන්න පුළුවන්. මම ඒක ඊළඟට කතා කරන්න. අපි ඉදුණින් තියෙන කතා කරලිමු. මේක තියෙනවා පහළට එනකොට නීමයන් සහ කොන්දේසි. නීමයන් සහ කොන්දේසි. ඒ වගේම කාල සීමාව හෝ ගිවිසුමේ කාලය. අර සම්බන්ධය බලමු අපි ඉස්සෙල්ලා රූපසටහනේ මේ කාල සීමාව හෝ ගිවිසුමේ කාලය. ඒ වගේම කුලිය. මේ ආදී කාරණා ගැන වෙන වෙනම උපමාත්‍රකයන්ට විස්තර කරලා තිනවා පහළට. ඔයගොල්ලෝ මේවා කියව ගන්න. ඉතාලම සරලයි. මේවා සංකීර්ණ නැහැ. මේවා කියවම තේරෙනවා. රයිට්? අපි බලමු ඊගාට උපකරණයේ ආවකරණය. විශේෂාගය. කියන්නේ පාවිච්චි කරන්නේ ගිවිසුම අවසන් කිරීම. ආදී කාරණා පැහැදිලි කරලා. මෙන්න මේ රූපසටහන. මෙන්න බලන්න. මේ මූල්‍ය බදුකර එක මෙන්න මේක සම්බන්ධ මේ තියෙන සැපයුම් කරු ඉන්නවා මේ මේ සටහන පේනවා ඇති ඔයගලන්ට. එතකොට මේ පැත්තේ මං අත පැත්තේ ඉන්න බදු හිමියා නැත්නම් බදු කර සමාගම. ඒ වගේම දකුණු අත පැත්තේ ඉන්න බදු කරු නැත්නම් පාරිභෝගිකයා. ඒ වගේ උඩින් ඉන්න සැපයුම් කරු. ඒ කියන්නේ මේ භාණ්ඩේ නිෂ්පාදනය කරන සැපයන්නේ වෙන කෙනෙක්නේ. එතකොට සැපයුම් කරුට ගෙවන්නේ කවුද? බදු හිමියා. මේ ඊතලේ දාලා තියෙනවා බදු හිමියා විසින් සැපයුම් කරුට ගෙවනවා. ඊට පස්සේ සැපයුම් කරු විසින් මේ භාණ්ඩේ බදුකරුගේ නිර්ණායකයන් වන උපකරණේ බාර දෙනවා. ඒ කියන්නේ බදුකරු තමයි පාරිභෝගිකය තමයි. ඒකේ මොනවද වාහනේ වර්ගය? නැත්නම් වාහනේ පාට. නැත්නම් වාහනේ නිෂ්පාදන වර්ෂය. වාහනේ සමාගම ආදී සියලුම දේවල් තීරණය කරන්නේ. වාහනයක් වුණොත් උදාහරණයක් වශයෙන් වාහනයක් ගත්තොත් ඒ අනුව බදුකරුගේ නිර්ණායකයන් වන උපකරණේ බාර දෙනවා. කාටද? බදුකරුට. හැබැයි මෙතන බදු හිමියා. ඒ කියන්නේ බදුකර සමාගම තමයි සැපින් කරුට ගෙවන්නේ. එතකොට ඕක තමයි මූලික සම්බන්ධය. ඊට පස්සේ මේ සටහන පහළට බලනකොට අපිට පේනවා මේ සටහන පහළට බලනකොට අපිට පේනවා මේ පේන්නේ. එතකොට බදු හිමියා කියන්නේ බදු කර සමාගම රක්ෂණ ගිවිසුම වාරික ගෙවීම සම්පූර්ණ වකීම් ආවරණය ඔක්කොම එයාදි දේවල් රක්ෂණ සමාගම විසින් ඒ කටයුතු ඒ බදු හිමියන් විසින් ඉෂ්ට කරනු ලබනවා. ඊට පස්සේ බදු කරු මේ පැත්තේ පාරිභෝගිකයන්. ඊට පස්සේ මේකේ නම් කරලා තියෙනවා ඊට පස්සේ එක ඔය නම්බර එකෙන් එක දාලා තින් උපකරණේ තෝරා ගැනීම හා බදු කර අයදුම්පත් ඉදිරිපත් කිරීම. දෙක බදු කර එනුව නිර්මාණ බදු කර ගියසුම. ඊට පස්සේ තුන සැපයුම් කරුට ගෙවීම. හතර උපකරණේ අයිතිය බදු කරු විසින් බදු කරේ බදු කරුගේ නිර්ණය කරන උපකරණේ බාර දෙනවා. ඊළඟට පහ බදු කරේ නිර්ණය කරන උපකරණේ බාර. හය උපකරණේ පාවිච්චි කිරීමේ අයිතිය. පාවිච්චි කිරීමේ අයිතිය පවනේ. හත බදු කුලිය ගෙවයි. ඔන්න ඔය සම්බන්ධතාවය ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. මොන හරි මේ ආදී මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මේක ලස්සනට රූපසටහන පැහැදිලි කරලා ලියන්න පුළුවන් නම් ලකුණු වේපානක් ඔයගන්න ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර ඒ ආදී වශයෙන් මෙන්න මේ විදිහට මේකේ තියෙන අවශ්‍යතාවය, මේකේ තියෙන ප්‍රයෝජනවත්භාවය, කාරක ප්‍රාග්ධන සකසුරුවන් වීම, මූල්‍ය පහසුකම් පැවතීම,
අවශ්‍යතාවයන් උස් ගිවිසුම් වලට ලිමේ හැකියාව අයවැය කරන්නේ යල් පැනීම් පිළිබඳ ගැටලු පැන නැගීම උද්දමනයේ බලපෑම අඩු කිරීම ආදි වශයෙන් තියෙනවා එනන මෙන්න මෙතන පළවන සංඛ්‍යා සහ නියමයන් සහ කොන්දේසි තීරණය කිරීම ඒ ආදි දේවල් මේක සටහන් කරලා තියෙනවා සම්පූර්ණ ඉස්සරහ කොහොමද තියෙන බදු කරේ කාලය හෝ කාල සීමාව හරිද බදු කුලිය උපකරණේ අවකරණ අගය ඒ ආදි කාරණා සම්බන්ධව සියලුම දේවල් මේකේ ඩොට්ස් දාලා තියෙනවා කවුද ඒක කොහොමද තීරණය වෙන්නේ කියලා එතකොට මේව පල්ලෙහාට තියෙනවා ඉස්සර කරලා මේක බලාගන්න ඉතාම සරලයි වක්‍යීමේ තත්ත්වය බදු සහන මොකද මේ කාලේ ගන්න අවශ්‍ය නැහැ තව පාඩමක් අපිට ඉගෙන ගන්න පුළුවන් එතකොට මේ ආදි වශයෙන් පහළට විස්තර කරන තාක්ෂණ වෙනස් වීමේ ආරක්ෂා වීම ආදි කාරණා අපි කතා ශ්‍රී ලංකාවේ කල්බදු ව්‍යාපාරය ලංකාව ගැනත් මේක සරහන් තියෙනවා කොහොමද පටන් ගත්තේ 80 දශකයේ වගේ වෙනකොට කොහොමද තත්ත්වේ ඊට පස්සේ කොහොමද මේක දියුණු වෙලා ගියේ ව්‍යාප්ත උනේ කොහොමද කියන එක මේක විස්තර කරලා තියෙනවා ඒක ඕගොල්ලෝ කියව ගන්න ඊට පස්සේ මේ ආදි වශයෙන් කාරණා තියෙනවා මේ දත්තාන් සමහරව පරණේව තියෙන්නේ අලුත් සංඛ්‍යා සටහන උගලන්ට අලුත් මහ බැංකු වාර්ෂික වර්තාව රිෆර් කරොත් ලබා ගන්න පුළුවන් සංඛ්‍යාව කෙලින්ම අහන්නේ නැහැ නමුත් ඒ නිසා අලුත් සංඛ්‍යාව වුණා එකකින් ගන්න පුළුවන් ඒ ආදි වශයෙන් මේ පහළට මේ නෝට් එක තියෙනවා මේක සම්පූර්ණ කියව ගන්න අලුත්ම තත්ත්ව දිනවා යා ගැටලු සහ ප්‍රවණතා කියලා මේක දාලා තියෙනවා කල්බදු කල්පදු ව්‍යාපාරේ ගැටලු සහ ප්‍රවණතා දැන් ඔයගලන්ට මතකද මේ ළඟදී කල්බදු සම්බන්ධ ගැටලුවක් ඇති වෙලා ලීසින් එකක් සම්බන්ධ ප්‍රශ්නකදී ඒ වෘත්ති සමිතියේ නායකයෙක් ගිහිල්ලා කිසියම් සමාගමකට කතා කරන්න ගියාම සමාගමේ අය විසින් පහර දීලා ඔහු ඒ පුද්ගලයා මිය ගියා. ඊන් පස්සේ ලොකු ආందోళනයක් මේ රටේ ඇති වුණා. මේ සම්බන්ධ නියාමනයක් තියෙනවා. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ මහ බැංකුව විසින් බලපත්‍ර ලබා දෙන ලද කල්බදු සමාගම ලීසින් කම්පැනි නියාමනය කරනවා. නමුත් ඔය කිය ගැටලුව ඇති සමාගම එහෙම මහ බැංකුව විසින් නියාමනය කරන සමාගමක් නෙමෙයි. ඒකකට මහ බැංකුවට අයිතියක් නැහැ. එවැනි ආයතන වලට මැදිහත් වෙන. ඒ නිසා රජය ප්‍රතිපත්ති සම්පාදකයාට රජය විසින් එවැනි අවස්ථාවල ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ නීති පැනවීම ඉදිරි කාලේ කරන්නට අවශ්‍යයි කියන තමයි ඒ ගැටළු වලින් අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඒ වගේ ශ්‍රී ලංකාවේ කල්බදු ව්‍යාපාරයන්නේ ගැටළු සහ ප්‍රවණතා කියලා මෙතන වෙනම කතා කරලා තියෙනවා. ඒක කියව ගන්න. ඒක කියවම ඕගලන්ට යම් අදහසක් එනවා මොනවද තියෙන ගැටළු සහ ප්‍රවණතා කියන එක පිළිබඳ අදහසක් එනවා ඕගලන්ට. මේකේ තියෙන සාරාංශය කියලා වෙනම කොටසක් තියෙනවා. මේක කියව ගත්තම ඔගොල්ලෝ සම්පූර්ණ සවිස්තරාත්මක තොරතුරක් මේ පාඩම ගැන ලැබෙනවා. හරිද? එතකොට මම කැමතියි. එතකොට දැන් මෙසෙක් වෙලා කතා කරමු මේ මම සමරයිස් කරමු මේ පාඩම් දෙක. ආයතනික යහපාලන විධානයත් කල්බදු. මේ සම්බන්ධ මොනවත් ඕගොල්ලන්ට ගැටලුවක් තියෙනවද? ඔක්කොම පැහැදිලිද? මට පොඩක් රෙස්පොන්ස් කරන්න. මේ දෙක පැහැදිලිද කියලා තව අලුත් පාඩමකට යන්න පුළුවන්. රයිට්. මේක පැහැදිලිද? මේ සරහන් කියව ගන්න අපි මේ ඉදිරි කාලේ ඉදිරි සති කිහිපය අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලෝ හැමෝම ගාව හැමෝම ලේස්ටි කර ගන්න අවශ්‍යයි. ආදර්ශ ප්‍රශ්න පත්‍ර සමා වෙන ආදර්ශ නෙමෙයි පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල මොඩියුල් ආන්සර්ස්. ඒ කියන්නේ ආදර්ශ පිළිතුරු පත්‍ර මෙහි ඇතනේ තියෙනවා. ඒක ගන්න පුළුවන්. මම දන්නේ ඕගොල්ලන්ට දැන් අප්ලෝඩ් කර ගන්න පුළුවන්ද කියලා කොහොම හරි ඇවිල්ලා ගන්නවා නම් සල්ලි වලට ගන්න වෙනවා මෙහෙන් මිලදී ගන්න පුළුවන් ආයතනෙන්. ඒව හැමෝම ගාව තියෙනවද? විශේෂයෙන් මම කතා කරන්නේ non banking financial business මේ ඔයගලගේ විෂය සහ survey of financial මේ දෙක මම කියන්නේ ඒ අඳුම තරමේ ඒ විෂයන් දෙකටවත් ඒ දෙක සම්බන්ධවත් ඔයගලගේ ළඟ ආදර්ශ පිළිතුරු සමග පහුගිය ප්‍රශ්න පත්‍ර තියෙන්න ඕන කාගේ ළඟද තියෙන්නේ මට response කරන්න අරන් තියනද ඔයගොල්ලෝ ඕල් ගාව තියෙන විභාගෙට list වෙන්න වෙනවා තව මාස කීපෙකින් විභාග එනවා ඒ නිසා අපි ඒකට සූදානම් කරන්න ඕන ඔයගොල්ලෝ දැන් මේ කතා කරන මාතෘකාවලට අදාළ ප්‍රශ්න වෙන වෙන සාකච්ඡා කරන්න ඕන මං ඇහෙනවද කියන එක මම කතා කරන එක ඇහෙනවද आदर्श प्रश्न पत्र आदर्श फिल्टर पत्र पहुगी विभाग प्रश्न पत्र आदर्श फिल्टर पत्र उत्तर पत्र कथाकृतो ये तव अलूत करण करण एक मैं खाली ईलंग सती कथाकरण අවුරුද්ද නැත්නම් විභාගේ මොන මොන වර්ෂේ මොන විභාගේද මාර්තු විභාගේද සැප්තැම්බර් විභාගේද කියලා මම කලින් ඕගොල්ලෝ දැනුවත් කරනවා ඕගොල්ලන්ට සූදානම් කරන්න පුළුවන් අනිත් එකත් ඔක්කොම ලීස්ටි කරගන්න නෙවෙයි පාස් පේපර්ස් මොඩියුල් ආන්සර්ස් එක මෙහෙන් ගන්න පුළුවන් නැත්නම් මම දන්නේ ඉන්ස්ටිටියුට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න දෙනවද කියලා ඒක චෙක් කරලා බලන්න පොඩ්ඩක් බලලා ඒක ලීස්ටි කරගන්න රයිට් එහෙනම් පොඩි වෙලාවක් දෙන්න අපි දැන් ඕගොල්ලන්ට එවලා තියෙනවා ස්වර්ණාභරණ උකස් ගැනීම කියලා පාඩමක් පවර්පොයින්ට් එක සහ තව වර්ඩ් ඩොකියුමන්ට් එක
ඒක අපි සාකච්ඡා කරමු අද පාඩම හැටියට පොඩ්ඩක් මට විනාඩි කිහිපයක් දෙන්න ඒක අපි මේකට ඕගොල්ලන් මේ මේකට ලේස්ටි කරගන්න අවශ්‍යයි අපි දැන් මම ඕගොල්ලන්ට එවලා තියෙනවා තව එකක් ස්වර්ණාභරණ උකස් ගැනීම ඒක පවර් පොයින්ට් එක තියෙනවා නෝට් එක තියෙනවා අපි දැන් ඒකත් පටන් ගන්න පුළුවන් අපිට දැන් ඕගොල්ලන් මේ මාව ඇහෙනවද ඇහෙනවද රයිට් දැන් මේ නෝට් එක තියෙනවා නේද ළඟ පවර් පොයින්ට් එකේ නෝට් එකක් තියෙනවා ස්වර්ණාභරණ උකස් ගැනීම සම්බන්ධ ඒක තියෙනව නේද मैं रेस्पॉन्स करना ओ ओके राइट फाइन अरे अब बालू स्वर्णाभरण उकास के नियम मैं का अभी कथा करूँ पोनी पोनी पाठ मैं अभी कथा करूँ मैं मे प्रधान व्यापारिक व्यापार उपक्रम शेष मुदाल समागम राइट मुदाल समागम अभी बैंक उत्तम करना ना मैं ये बोलेंगे प्रधान व्यापारिक व्यापार आकृति प्रधान दया එතකොට මේක ඇත්තරම දැන් මේ පාඩමත් එක ඉන්න මම පාඩම් පටන් ගන්නවා මේ මේ පවර් පොයින්ට් එක රන් බාණ්ඩ උකසට හෝ අත්‍තිකාරම් ලබා දීම ඔඩපණය මේකට කියනවා ප්ලෙජ් ඇත්තරම මේක ටෙක්නිකල් වර්ඩ් එක ප්ලෙජ් කරන ඔඩපණය කියලා තමයි හඳුන්වන්නේ ඒ කියන බාණ්ඩ බාණ්ඩවල බාරය ණය හිමියාට ලබා දෙනවා ඒ කියන්නේ බාරකාරත්වයේ පමණයි ඒ කියන්නේ උපකරණෝ ඒ කියන්නේ මේ රන් බාණ්ඩවල බාරකාරත්වයේ පමණයි ණය දෙන පුද්ගලයාට ලබා දෙන හිමිකාරත්වයේ නෙමෙයි ඒ පරිහරණය ඔහුට හිමි වෙන්නේ නැහැ එහෙන් බාර දුන්නා කියලා मुदल समागम हिमिकारायक ना हिमियारती बारे पवन एक पावचिकर तोट पर्यटक अतिकार पशु बांड भौतिक नायक भारतीय ना हिमी बदी इन अतिकार अडवांस मुदल हाँ पोली गेवट पास बांड भौतिक नायक भारतीय ना हिमी बंदी तमाइ मूलिक सरल मेकरण कार्य क्रियादाम उकस गना බාරගන්න බාණ්ඩය බාරගත් ආකාරයෙන්ම උකස්කරුවට බාර දීමට නීත්‍යානුකූල බැඳිලා ඉන්නවා යම් යම් කිසි කෙනෙක් යම් රන් බාණ්ඩයක් උකස් කරොත් ඒ ගන්න බාණ්ඩය එලෙසම ඒ බාරගත් ආකාරයෙන් කිසිම පළුද්දක් නොකර කිසිම වෙනස් කිරීමකට භාජනය ගන්න නැතුව උකස්කරුවට බාර දීමට නීත්‍යානුකූලව එයා බැඳිලා ඉන්නවා 1942 අංක 13 වන ෆෝන් බ්‍රෝකර්ස් ඕඩිනන්ස් මේක තමයි මේකට අදාළ නීතිමෙතත් ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙම උපදෙස් තියෙනවා बैंक वाले विशेष मुद्रा समागम बैंक वाले मे संबंध मे उपदेश दी कोई मूलिक वसें अदाल नीति में कपे हाँ फोन ब्रोकर्स ऑर्डिनेंस महाबैंक निकुत कर मे उपदेश समय अदाल मे संबंध काटे स्वर्णाभरण तनी मिली बंद काटे ज्युवेलरी हदने के संबंध नीत्यानुकूल भावे एवं मे लीगल टेक सह मेनिक स्वर्णाभरण अधिकारी एक दशम से अनुतुने अंक पनहदर जाति का मैनिक का स्वर्णाभरण अधिकारी पान तैयार थे नियुक्त कराए थी अंक एक दशार से तीसरा अली रख विषय का विशेष कैसर निवेदन प्रदगत नो एक आधार वेन स्वर्णाभरण तैनी मिली बंद एक वेनम खतंत्र है ना स्वर्णाभरण उकसर तभी महा एक संबंध में हूं काटे दो आवश्यक मैं इट उड़ीन थी ना लिए की कमाई अदाल वेन रानमल प्रमितीय प्रमितीय का तो यह प्रमितीय कैरेट विषय हाथ පහළම ප්‍රමිතිය කැරට් ආවම ප්‍රමිතිය කැරට් 9. ඒ ආදී වශයෙන් අපිට ඒ විස්තර ගන්න පුළුවන්. අත්තිකාරම් තීරණය කිරීම. ඒ කියන්නේ මේ වගේ මේ ප්‍රමිතින් අතර 24 හා 9 අතර තියෙන කැරට් අගේ තියෙන රන් බාණ්ඩවල අත්තිකාරමක් තීරණය කරද්දී. ඒ කියන්නේ කොච්චර මුදලක් දෙනවද කියලා තීරණය කරද්දී පාසඳහන් කරුණු කෙරේ අවධානය යොමු වෙන්න ඕන. මොනවාද? මෙන්න මේ කියන කාරණා පිළිබඳ අවධානය යොමු වෙන්න ඕන. ඒ අත්තිකාරම් ලබා දෙන බැංකුව වෙන්න පුළුවන්. මුදල් සමාගම වෙන්න පුළුවන්. අනිත් වෙනත් උගසර ගන්න ආයතනයක් වෙන්න පුළුවන් රන්වල පිරිසිදුභාවය ඒ කියන්නේ කොච්චර දුරට කැරට් ප්‍රමාණයක් අඩංගු රත්තරන්ද පිරිසිදුභාවය ඒ වගේ බාණ්ඩයට වෙළඳ පොලේ තිබිය හැකි මිල ඒ කියන්නේ රන්වල වෙළඳ පොලේ මිල මාකට් ප්‍රයිස් එක දැන් මේ දවස්වල නම් රත්තරන් ටිකක් ගණන් ඔගොල්ලෝ දන්නවා බැංකුවල වැඩ කරන්නේ නැහැ දන්නවා රන් මිල ඉහළයි ලෝක වෙළඳ පොලේ රත්තරන් මිල ඒතකොට බාණ්ඩයට මේ කාලේ වෙළඳ පොලේ ඉහළ මිලක් තියෙනවා එහෙනම් අත්තිකාරම් ලබා දෙන මුදලත් යනු තීන්දු කරන්න පුළුවන් කොහොමද කියලා වෙළඳ පොලේ මිල පිරිසුදු භාවය. එන උකස් කිරීමට ඇති නීත්‍යානුකූල අයිතිය කාටද? උකස් කරන පුද්ගලයාට
මේ බාණ්ඩ සම්බන්ධ නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. එහෙම තමන්ට අයිති නැති බාණ්ඩයක් හොරකම් කරන් ගිහිල්ලා හොරකම් කරලා හෝ ආයතනකට ගිහිල්ලා තව තැනකට ගිහිල්ලා නුකස් කරලා තිබුණොත් යම් ආකාරයෙන් ඒක එළිදරව් වුණොත් ඒක තමන්ට හිමි නැති ඒ පුද්ගලයාට හිමි නැති රන් බාණ්ඩ කියලා ඒක නීත්‍යානුකූල පොලිසිය හා අදාළ අධිකාරීන් විසින් කටයුතු කරද්දී ඒ මුල් අත්තිකාරම් ලබා දීම ආයතනයට ඒ සම්බන්ධ පාඩු දරන්න සිද්ධ වෙනවා හිමිකමක් නොමැති රන් බාණ්ඩ උකසර ගැනීම නිසා. එතකොට කොහොමද මූල්‍ය ආයතනයක් විශේෂයෙන් මුදල් සමාගම බැංකුවක් අනිකුත් උකස් ගන්න ආයතනයක් ඒ දෙකටම අයිති නැති උකස් ගන්න ආයතන තියෙනවා දන්නව අර උකස් කරවෝ මේ උකස් කරවෝ කියලා නගරවල තියෙන්නේ ඒගොල්ලන්ටත් මේ නීති රීති අදාළයි. ඒ වගේම කොහොමද උකස් කිරීම නැති නීත්‍යානුකූල අයිති හොයාගන්නේ විශේෂයෙන් බැංකුවක්. දැන් මුදල් සමාගම නම් කොහොමද හොයාගන්නේ මෙයාට මෙහෙම අයිතියක් තියෙනවා කියලා. එයා කියනවා ID කාඩ් එකක් තරන් ඇවිල්ලා බඩු අරගෙන මට මගේ බඩු කියලා කියනවා. නමුත් ඒවැනි අවස්ථාවක මේ මුදල් සමාගමට බැංකුවට තියෙන අවදානම අවම කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි එම පුද්ගලයා එම බැංකුවේ හෝ එම මුදල් සමාගමේ හෝ එම ආයතනයේ හෝ ගනුදෙනු කරුවෙක්ද කලින් ගනුදෙනු කළා තියෙනවද? ඔහු ගනුදෙනු කරුවෙක් හැට හඳුනාගෙන තිබෙනවා. No your customer. KYC principal එක apply කරන්න පුළුවන් එතන. එයා ගනුදෙනු කරුවෙක් හැට හඳුනාගෙන තියෙනවද? නැත්නම් අපේ කලින් ගනුදෙනු කරුවෙක්ද කියලා අඳුර ගන්න පුළුවන්. අඳුර ගන්න පුළුවන් මොකද ගනුදෙනු ගන්න යයි විස්තර ඒගොල්ලන්ගේ database එකේ තියෙනවා. අන්න එහෙමනම් එවැනි අවස්ථාවක යම ආකාරයක සැකයක් ඇති වුණොත් කිසිම අවස්ථාවක එවැනි බඩු බාර ගන්න හොඳ නැහැ. ඒක අනාගතයේදී වෙනත් ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඒවා හිමිකාරත්ව පිළිබඳ ප්‍රශ්න ඇති වුණා. උකස් බේරා ගැනීම නැති හැකියාව. ඒ කියන්නේ උකස් කරලා ගියාන් පස්සේ බේර ගන්න බැරි වුණොත් එහෙම ඒ බාණ්ඩ වෙන්දේසි කළා තමයි මූල්‍යාදන මුදල් ලබා ගන්න පුළුවන්. එහෙම වුණොත් ලොකු process එකක් කරන්න වෙනවා. ඒවට පොලි බේරලා නැත්තම් ඒ නියමිත කාලනකම් ඉඳලා ඒ මුදල් අය කරගන්න ඒ වටිනකමට එද එකලට වෙළඳපොලේ පාතන වටිනකම තමයි අය කරගන්න පුළුවන් ඉන්නේ වෙන්දේසි කළා. එහෙම වුණොත් වෙන්නේ සමහර රන් මිල ඒ අවස්ථාවකට බැහැලා තිබුණොත් මාකට් එකේ මූල්‍ය ආයතනයට බැංකුවට මුදල් සමාගමට පාඩු ලබන්න වෙනවා. ඒ නිසා යම් කිසි පුද්ගලයෙක් යම් රන් බාණ්ඩ ගැන උකස් කරනනම් ඒ පුද්ගලයාට මේ ආපසු බේරා ගැනීමට හැකියාව පිළිබඳවත් සෑහීමටපත් වෙනවා. නොයේ කාරණා වැදගත් වෙනවා ඕගොල්ලන්ට අත්තිකාරමක් තීරණය කිරීමේදී. දැන් ප්‍රශ්නයක් ඇහුවොත් ඕගොල්ලන්ගේ විභාගෙදී රන් බාණ්ඩ උකසර ගැනීමේදී අත්තිකාරම් මුදල තීරණය කිරීම සඳහා තීරණය කිරීමේදී බලපාන ප්‍රධාන සාධක ප්‍රධාන කරුණු මොනවාද? ඔන්නෝ තමයි ඒ කාරණා. ඒවා මතක තියාගන්න අවශ්‍යයි. ඒව ගැන සඳහන් කරන්න වෙනවා ඕගොල්ලන්ට. එන කැරට් අගය මේ විදිහට සඳහන් කරනවා. ඔය 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 ආකාරයෙන් සඳහන් කරන්න පුළුවන්. 100%කින් හෝ ඊට ආසන්න පිරිසුදු භාවයක් සහිත රන් කැරට් ඒවා කැරට් 24 රත්තරන් කියලා කියනවා. පිරිසුදු රත්තරන් වල ඝනත්වය හැමලේ මේක නියතයි. පිරිසුදු රත්තරන් වල ඝනත්වය 19.3යි. ඒ ඝනත්වය ඝනත්වය. එතකොට ඝනත්වය යනු ඒකක පරිමාවක බර ලෙස හැඳින්වෙනවා. ඝනත්වය කියන්නේ යම් ඒකක පරිමාවක බර. ඒකේ ප්‍රමාණය තමයි පිරිසුදු රත්තරන් වල නම් ඝනත්වය 19.3ක් තියෙන අවශ්‍යයි. එතකොට බලමු මේක ඉස්සරහට අපි කොහොමද විස්තර ගන්න කියලා. ඔන්න ජලය ඝන සෙන්ටිමීටර එක බර නම් ග්‍රෑම් 1යි. තඹ ඝන සෙන්ටිමීටර එක බර 8.3යි. යකඩ සෙන්ටිමීටර එක බර 7.5යි. රිදි සහ ඝන සෙන්ටිමීටර එක බර ග්‍රෑම් 10.5යි. එතකොට EM ඝන සෙන්ටිමීටර එක බර ග්‍රෑම් 11.3යි. රසදිය ඝන සෙන්ටිමීටර එක බර ග්‍රෑම් 13.6යි. රත්රන් ඝන සෙන්ටිමීටර එක බර ග්‍රෑම් 19.3. ඔයගොල්ලෝ මේ සටහන බැලුවම මේ ලේඛනයේ බැලුවම පේනවා එහෙනම් බර ඒ කියන්නේ රත්රන් වල ඝන සෙන්ටිමීටර එක බර තමයි වැඩිම වශයෙන් වැඩිම තියෙන්නේ. අඩුම තියෙන්නේ ජලය. ජලය තමයි බර ඝනත්වය. එතකොට නෝගලන් යම් අදහසක් එනවා. ඒක තමයි රත්රන් මෙච්චර වටින්නේ. රත්රන් ඝන සෙන්ටිමීටර එක බර ග්‍රෑම් 19.32ක් වෙනවා. එතකොට අපි බලමු. මෙන්න රත්රන් ඝනත්වය සහ කැරට් සම්බන්ධතාවය. දැන් තව සම්බන්ධතාවයක් තියෙනවා රත්රන් ඝනත්වය සහ කැරට් සම්බන්ධතාවය. දැන් මට කියන්න මම මේ කතා කරන් යන ඒවා පිළිබඳ ඕගලන්ට පැහැදිලිද? පැහැදිලිද? මෙතෙක් කල් කතා කරපු ටික පැහැදිලිද? මේ තේරුම් ගන්න ඕන හරියට ක්ලියර්ද මේවා? මේ අති හරි සරලයි මේවා. ඒක ලොකු මේ රොකට් සයන්ස් නෑ මොනවා කියලා. පැහැදිලි නේද? රෙස්පොන්ස් ගන්න ක්ලියර්. ඕකේ. දුෂාන් කියනවා ක්ලියර් කියලා. රයිට්. අනිත් අය මොකද කියන්නේ? ක්ලියර්. ක්ලියර් හැමෝම ක්ලියර් කරගන්න ඕනේ මේක. බොහොම සිම්පල් මේවා. ලොකු දේවල් නෑ. ඒ වගේම අපි බලනවා ඉදිරි කාලේ මේවෙන් කොහොමද ප්‍රශ්න එන්නේ කියලා. ඒ අනුව ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒකට ඔයගොල්ලෝ ඔක්කොම සහභාගී වෙන්න ඕන. ඕකේ රයිට්. ෆයින්. යස්. රයිට්. යන්. රයිට්. ඕකේ.
right. එතකොට රත්තරන් ඝනත්වය සහ කැරට සම්බන්ධයි. ඝනත්වයක පරාසය. ඔය තියෙන්නේ. මෙතන තියෙන ටේබල් එකක්. මේකේ කොලම්ස් තුනක් තියෙනවා. ඝනත්වය පරාසය, කැරට් අනුපාතිකය, රත්තරන් පවිත්‍රතාව අනුපාතිකයක් ලෙස කොහොමද තියෙන්නේ කියලා. හරිද? කැරට් එක කැරට් ප්‍රමාණය. කැරට් 24 නම් ඝනත්ව පරාසය 19.13 ඉඳලා 19.15 දක්වා පරාසයක තියෙනවා. 19.13 සිට 19.51 දක්වා පරාසයක තියෙනවා ඝනත්ව පරාසය කැරට් අනුපාතය 24. එතකොට ඒ වගේ රත්තරන් පවිත්‍රතාවයේ අනුපාතයක් ලෙස ගත්තොත් 100%යි. කැරට් 24. කැරට් 22කට ගියහම ඝනත්ව පරාසය 17.45 සිට 18.24 දක්වා පරාසයක තියෙනවා. මේ ඔගොල්ලෝ මේවා කටපාඩම් කරන්න යන්න එපා. මේවෙන් ප්‍රශ්න අහන්න නැහැ. ඔගොල්ලෝ මේ හරියට මේවා පැහැදිලි කරලා දෙන්න ඕන. ඔගොල්ලෝ මොකද බැංකු කරුවෝ. ඔගොල්ලෝ අනාගතේ දැන්ටමත් බැංකු වල වැඩ කරන්න ඉන්නවා. අනාගතේ බැංකු වල වැඩ කරන්න යනවා. මුදල් සමාගම් වල වැඩ කරන්න යනවා. ඔගොල්ලන් මේ ප්‍රායෝගිකව මේ පෝනින් වල වැඩ කරන්න සිද්ධුනොත් මේවා ඔගොල්ලෝ හරියටම දැනගෙන සිටීම අවශ්‍යයි. ඒ නිසා තමයි මේවා කියලා දෙන්නේ. ඒ නිසා ඔගොල්ලෝ මේ දැනුවත් භාවය ලබා ගන්න දෙන්නේ මේවා කටපාඩම් කරන්න කවුරුත් කරන්න මේවා ගැන කලබල වෙන්නත් අවශ්‍ය නැහැ. මේවා දැනුමත් භාවය ඔයගලන්ට මේ දැනුම අවශ්‍යයි. එතකොට කැරට් 22 නම් ওই ප්‍රමාණය. ඊළඟට රත්තරන් පවිත්‍ර අනුපාතයක් ලෙස ගත්තොත් කැරට් 22 නම් 91.6යි. කැරට් 22ට එනකොට ඒ ප්‍රමාණය පවිත්‍රතාවයේ පොඩ්ඩක් 100% නෙවෙයි ඊට වඩා අඩු වෙනවා. කැරට් 20. කැරට් 20ට යනකොට ඝනත්ව පරාසය 16.03 ඉඳලා 17.11 දක්වා පරාසයක තියෙනවා. කැරට් 20. එතකොට තවත් දුරටත් අඩු වෙනවා. මොනවද? රත්තරන් පවිත්‍ර අනුපාතය 83.4 දක්වා අඩු වෙනවා. ඊළඟට කැරට් 18. කැරට් 18 යනකොට 14.84යි 16.12යි. ඒක තවත් ප්‍රමාණයක් පවිත්‍රතාවයේ අනුපාතය තවත් 75 දක්වා අඩු වෙනවා. ඒතකොට කැරට් 14ට යනකොට තවත් ඒ පරාසය ඒත් ඔය රේන්ජ් එකක තියෙනවා. රත්තරන් වල පවිත්‍රතාව අනුපාතය 58.4 දක්වා අඩු වෙනවා. අතර දක්වා අඩු වෙනවා. ඊළඟට කැරට් 10. එතනත් 11.42 13.09. එතකොට ඝනත්වය මේ පවිත්‍රතා අනුපාතය 41.7 දක්වා අඩු වෙනවා. දැන් ඔයාලට පැහැදිලි ඇති මේකේ. එතන රත්තරන් ඝනත්වය 10ට ගණනක් වශයෙන් ප්‍රකාශ කරනවා. මේක 10ට ගණනක් වශයෙන් 10ට නෙමෙයි 18. රත්තරන් ඝනත්වය 10ට නෙමෙයි 10ට ගණනක් වශයෙන් ප්‍රකාශ කරනවා. මේකේ 10ට තියෙන 10ට හදාගන්න. එනම් 916 යනු කැරට් 22. 750 යනු කැරට් 18. ඒ කියන්නේ මේක අර කලින් ටේබල් එකේ දැන් බලන්න කලින් ටේබල් වලම පේනවා කැරට් 22. රයිට්? 91.6යි. එතකොට ඒක අපි කියන්නේ 10ට ගණනක් වශයෙන් කියන්නේ 916යි. ඊළඟට කැරට් 18 ඉහළ ටේබල් එකේ පේනවා කැරට් 18 75යි. එතකොට අපි ඒකේ 10ට වශයෙන් කියන්නේ 750යි. 750 නු කැරට් 18. ඒ අනුව 10න් අනෙක් කොටස දැන් 10න් කැරට් 22 නම් 916ක් රත්තරන් තියෙන්නේ. ඒ වගේම කැරට් 18 නම් 750ක් රත්තරන් තියෙන්නේ. එතකොට රන් ඕන අනෙක් කොටස ලෝ වෙනත් ලෝහය. ඒ කියන්නේ මාත්තු ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ කැරට් ප්‍රමාණය අඩු වෙන්න මාත්තු ප්‍රමාණය වැඩි වෙනවා. ඒකයි කියන්නේ. 10න් කොටසක් ඇට ගත්තොත් දැන් කැරට් 24ට ගියොත් 100% සම්පූර්ණම රත්තරන්. නමුත් රත්තරන් බාණ්ඩ හදද්දී කැරට් 24න් හදන්න බෑ. ඒ අනිත් ඒවා යම් ප්‍රමාණයක් මාත්තු කරලා තියෙන්න ඕනේ. ඒක ශක්ති මේ සම්පූර්ණ වෙන්න. කැරට් 22ේ රත්තරන් බාණ්ඩ එක බාර 10න් 94ක් මාත්තු වෙනවා. එහෙනම් හරිනේ ඒක පැහැදිලිනේ. 22ක් වුණාම 10න් 94ක් මාත්. කැරට් 18ේ රත්තරන් බාණ්ඩ එක බාර 10න් 250ක් මාත්තු වෙනවා. 750 රත්තරන් තියෙන්නේ 250ක් මාත්තු වෙනවා. ඒක පැහැදිලි ඇති මං හිතන්නේ. ඊට පස්සේ ආගමික සලකුණු සහිත ආවරණ. දැන් ඒක තවත් විශේෂ ආගම සමහරු ක්‍රොස් එක දාගෙන ඉන්නවා. මෙහෙම මේ චේන් එකට සමහරු ධර්ම චක්‍රය දාගෙන ඉන්නවා. සමහරු වෙනත් තමන්ගේ ආගමික ඒ වගේ නොයෙක් ආගමික සලකුණු සහිත ආවරණ තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේ විශේෂිත ජන කොටසකට පමණක් ආවේනික ආවරණ. යම් ආකාරයක ජන කොටසකට විතරක් ආවේනික ආවරණ තියෙන්න පුළුවන්. තනි පුද්ගලයකට පමණක් විශේෂයෙන් නිපදවන ලද ආවරණ. මොනවද ඒවා? තනි පුද්ගලයෙකුට දැන් ඔයගලන්ට ස්ක්‍රීන් එක පේනවනම් දැන් මම ඔයගලන්ට පෙන්නනවා මේක මම හිතන්නේ පේනවා ඔයගලන්ට මේ තියෙන මගේ මේ විවාහ මුද්ද
නෝනා විසින් මට පන්දනලා දුන්නා මේ විශේෂයෙන්ම මගේ නමේ මුල අකුර උපාලිගේ නමේ මුල අකුර යූ අකුරත් ඒ වගේම සන්ධ්‍යාගේ නමේ මුල අකුර එස් අකුරත් සඳහන් කරලා යූඑස් කියලා අකුරු දෙක සඳහන් කරලා මේක හදලා නිර්මාණය කළා. මේක තමයි මම පළඳින මගේ මගුල් මුදුව. එතකොට මේක අන්න එක ඒක ගත්තොත් විශේෂ විශේෂ අවස්ථාවක්. අන්න මේ වගේ අවස්ථා තමයි කියන්නේ. ඒක මොකද්ද මේ කියන්නේ? එතකොට මෙතන අපි කතා කරන්නේ තනි පුද්ගලයෙකුට පමණක් විශේෂයෙන් නිපදවන ලද ආභරණ. දැන් මේ ආභරණේ මට හඳුපේ ගන්න. අපි දැන් නන්දේක සඳහන් කළා. කල්ලිකුත්තු මෝස්තර සහිත කල්ලිකුත්තු මෝස්තරක් සහිත ආභරණ. ඒ කියන්නේ මේ ෆැෂන් එක දැන් අවුට්. එම් සඳහා අඩු ආදායමක් සහ අත්තිකාරමක් සලකා බැලිය යුතුය. ඒ වගේ අවස්ථාවක කරන්න ඕන ඒ අත් දෙන අත්තිකාරම් වල රත්තරන් මිල ඉහළ වුණත් එවැනි අවස්ථාවක ඒවට වෙළඳ පොලේ සෙකන්ඩරි මාකට් එක නැත්නම් නැවත අලෙවි කරද්දී තියෙන වටිනකම මිල අඩු වෙන්න පුළුවන් නිසා එවැනි අවස්ථාවක එවැනි ආභරණ සඳහා අඩු අත්තිකාරමක් සලකා බලන්න ඕන රත්තරන් මිල වැඩි අවස්ථාවක උනත් ඒ වගේ ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න අවශ්‍යයි මේ සම්බන්ධව වැඩ කරද්දී උකස් කිරීමටදී නීත්‍යානුකූල අයිතිය. ඒ වගේම යම් භාණ්ඩයක් උකස් කිරීමට උකස් කරන පුද්ගලයා නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. මම මේගොල්ලන්ට කිව්වා. උකස් කිරීමටදී නීත්‍යානුකූල අයිතිය. සොරාගත් භාණ්ඩයක් හෝ අයිතියක් නොමැති භාණ්ඩයක්. ඔන්න යම් කෙනෙකුට පුළුවන් තව කෙනෙක්ගේ භාණ්ඩයක් සොරා ගන්න. හරියට සොර සතුරු උදුරු මේ දවස්වල තියෙනවනේ එහෙම. ගෙවල් වලට පැනලා රත්තරන් භාණ්ඩ අරගෙන යනවා. බට්ට කියන දේවල් අරන් යනවා. ඒ වෙනි අවස්ථාවක එහෙම භාණ්ඩයක් හෝ අයිතියක් නොමැති භාණ්ඩයක්. ඒකම අයිතිකරුවන් ගේ එකඟතාවයක් නොමැතිව උකස් ගන්නා විටක. ඒ කියන්නේ එහෙම අයිතිකරුගේ සම්බන්ධයක් නැතුව හොරකම් කරපු භාණ්ඩයක් වෙන්න බෑ. ඒ එකඟතාවයක් නැතුව වෙන්න බෑ. විටක අයිතිකරුට භාණ්ඩයේ අයිතිය ලබා ගැනීමට නීත්‍යානුකූල හැකියාවක් තියෙනවා. එවැනි අන්න එක තමයි අවදානම. එවැනි භාණ්ඩයක් බැංකුවක්, මුදල් සමාගමක්, අනිකුත් පෝනින් සෙන්ටර් එකක් එහෙම අරගෙන අත්තිකාරමක් දීලා තිබිලා එවැනි Tamanට හිමි නැති භාණ්ඩයක් යම් කිසි කෙනෙක් ගන්න උකස් කළා තිබිලා ඒක අහුනොත් එවැනි අවස්ථාවක නීත්‍යානුකූල නීතිය පොලිසිය සානිකුත් නීති ක්‍රියාත්මක කරන ආයතන නීති ක්‍රියාත්මක කරාම එම හිමිකම අයිති පුද්ගලයන් හිමිකරුට ඒක හිමිකම ලැබෙනවා. එතකොට ඒ සම්බන්ධව පාඩුව දරන්න වෙන්නේ අදාළ මූල්‍ය ආයතන. ඒ වගේම අත්තිකාරම් ආපසුය කරන්න නොහැකි. එතකොට ඒ වගේ එවැනි අවස්ථාවක අත්තිකාරම් ආපසුය කරන්න බෑ. අය කරන්න බෑනේ ඒක හොරකම් කරපු එකනේ. අයිතිකාරය කියන මම මගේ භාණ්ඩේ තිබ්බේ නෑ වෙන කෙනෙක් ගෙන මට කිසිම අවස්ථාවක් නෑ මේක උකස් කරන්න. ඒ නිසා මට මේක දෙන්න ඕන කමකුත් නෑ. එවැනි අවස්ථාවක නීති ක්‍රියාත්මක හිමිකරුට හිමිකම ලැබෙනවා ආයතනයට පාඩුව දරන්න සිද්ධ වෙනවා භාණ්ඩේ හිමිකමද නැතිවීමට අවධානමක් තියෙන කෙනා භාණ්ඩේ එතකොට මේගොල්ලන්ට තියෙන මේගොල්ලන්ගේ මුදලුත් නැතිවීමට අවධානමක් තියෙන මූල්‍යයක් අන්න එවැනි අවස්ථාවක පරිසම් විය යුතුයි උකස් බේරා ගැනීමට උකස බේරා ගැනීමට හැකියාව ඒක ගැනත් බලන්න යම් කෙනෙක් ඇවිල්ලා භාණ්ඩය උකස් කරන්න ආවොත් ඒක බේර ගන්න පුළුවන් කම තියනවා කියලා හැකියාවත් බලන්න ඕන උපරිම අත්තිකාරම කළවා දීම අවධානමක් වන්නේ ඇයි ඇයි උපරිම දැන් අපි හිතමු මේ දවස්වල රත්තරන් මිල අනුව පවුමකට රුපියල් 70000ක නැත්නම් 72000ක අත්තිකාරමක් දෙන්න පුළුවන්. ඒතර කෙනෙක් ඇවිල්ලා යම් කෙනෙක් ඇවිල්ලා අහනවා මට මේක උකස් කරලා මුදල් ටිකක් ගන්න අවශ්‍යයි. මේ මෙහෙම කියලා මේ බැංකුවකට නැත්නම් මුදල් සමාගමකට නැත්නම් උකස් ගන්න තැනකට ඇවිල්ලා කතා. එතකොට හැම වෙලෙම ඒ උකස් අත්තිකාරම් දෙන ස්ථානින් නිලධාරිය අහනවා ගොඩක් වෙලාවට කීයක් විතරද ඕන වෙන්නේ. ඒතර එයා කියන්න ඕන එයාගේ මූල්‍ය අවශ්‍යතාවය. මට රුපියල් 50000ක් විතර අවශ්‍ය වෙනවා. එහෙමනම් ඒ භාණ්ඩේ වටිනකම රුපියල් 110000ක් වගේ නම් 120000ක් වගේ නම් රත්තරන් මිල ඊට අතර වෙන්න 50000ක් දෙන්න කිසිම පැකිලීමක් වෙන්න අවශ්‍ය නැහැ. මොකද භාණ්ඩේ වටිනකම ඊට වැඩි. සමහරවිට හොරකම් කරන් ආපු භාණ්ඩයක් නැත්තම් මෙයාගේ නෙවෙයි නම් මෙයා සමහරවිට උත්සාහ කරන බලා උපරිම ගන්න. කීයක් ගන්න පුළුවන්ද ඔකට කියලා සමහරවිට අහනවා. උපරිම දෙන්න මට කියලා. එහෙම අවස්ථාවල ඉල්ලීම් කරනවා. ඒ වගේ අවස්ථාවක එහෙම සැකයක් ඇතිවෙනවා උපරිම අත්තිකාරමක් ලබා දීම අවධානමක්. මොකද සමහර විට එහෙම දුන්නාට පස්සේ රත්තරන් මිල අඩු වුණොත් ලෝක වෙන්න පුළේ. නැත්නම් අර වගේ නීත්‍යානුකූල නොවන භාණ්ඩයක් වුණොත් ඊට පස්සේ ඒක හිමිකමක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ලෝක වෙන්න පුළේ මිල අඩු වුණොත් ඒ මුදල ආපසු අය කර ගැනීමට නැහැ කියන්න පුළුවන්. ඒ වගේ අවස්ථානම් තියෙනවා. වැට් අය කරන. අනික මේ වගේ බේරා නොගත් අවස්ථාවක උපරිම අත්තිකාරම් දීලා බේරා නොගත් අවස්ථාවක ඒවා උණු කරලා නැත්නම් වෙන්දේසි කරලා නැත්නම් වෙනත් ඒකට පරිවර්තනය කරලා ක්‍රියාත්මක කරන ගියම ඒවට වැලියු ඇඩඩ් ටැක්ස් එක වැට් එක ගෙවන්න වෙනවා. ඒ නිසා අගේ එකතු කිරීම බදු අදී දේවල් ගෙවන්න වෙනවා. ඒ නිසා ඒවා තවත් අමතර වියදමක් වෙනවා යදාල මූල්‍ය ආයතන. නියමිත කාලය තුල බේරා ගැනීමට හැකියාවක් සහ උනන්දුවක් දක්වන්නේද සැලකිලිමත් වීම අනිවාර්ය වේ. අන්න ඒක ඉතා වැදගත් වෙනවා. ඕගොල්ලෝ මේක තේරුම් ගන්න ඕන බැංකස්ලා හැටියට. නියමිත කාලය තුල බේරා ගැනීමට හැකියාවක් සහ උනන්දුවක් දක්වන්නේද සැලකිලිමත් වීම අනිවාර්යයි. නියමිත කාලය කියන්නේ මොකද්ද? මෙවැනි අත්තිකාරමක් දෙන්නේ කෙටි කාලීන මතක තියාගන්න. කෙටි කාලීන අරමුදල් අවශ්‍යතාවන් සඳහා. ඒ නිසා බොහෝ විට
අත්තිකාරම ලබා දෙන්නේ වසරක කාලයක් සඳහා. ඒ කියන්නේ වසරක් ගත වෙනකොට බැංකුවෙන් දැනුම් දීම සිහි කැඳවීමක් එන්නේ. ඔබගේ උකස් කරන ලද බාණ්ඩ මේ දිනවල සම්පූර්ණ වෙන වසරක කාලයක් මේක වහාම පොලී ගෙවන්න. නැත්තම් බේරා ගන්න. එහෙම නැත්තම් පොලී ගෙවලා අලුත් කරන්න කියලා දැනුම් දීමක් කරනවා බැංකුවේ. එයි ඒ. නියමිත කාලය තුළ බේරා ගැනීමට හැකියාවක් සහ උනන්දුවක් දක්වන්නේ දැන් සැලකිලිමත් වීම අනිවාර්යයි. මේක කරන්නේ කොහොමද බැංකුවක්? උදල් සමාගමක්. ඉස්සෙල්ලාම බලන්න ඕන යම් කිසි කෙනෙක් උකස් කරන්න ආවොත් යම් බාණ්ඩයක් නැත්තම් උපකරණ ඒ පුද්ගලයා එම බැංකුවේ එම මුදල් සමාගමේ එම ආයතන සමග ගනුදෙනු කරන ගනුදෙනු කරුවෙක්ද කියලා අඳුන ගන්න ඕන. KYC know your customer. ඒ ප්‍රින්සිපල් එක ඇප්ලයි කරන්න ඕන මෙතෙන්දී. අඳුරගත්තම යා අපේ ගනුදෙනු කරුවෙක්ද database එකට ගියාම national id card number එක දැම්මම බලන්න පුළුවන් ඒ පුද්ගලට අපේ ගිණුමක් තියනවාද? එයා අපේ ගනුදෙනු කරුවෙක්ද? ගිණුම් කීපයක් තියනවාද? ස්ථාවර තැන්පත් තියනවාද? සාමාන්‍ය තිරගිනීමක් විතරක් තියෙන. ඒ පඩිය විතරද බැංකුවට එන්නේ. වෙනත් අපි ළඟ අපි සමග ගනුදෙනු කරනවා කියලා අඳුර ගන්න පුළුවන්. එතකොට එහෙම වුණාම අදහසක් ඇති කරන්න පුළුවන් එයාගේ මූල්‍ය ගනුදෙනු කිරීම පිළිබඳ. එයාගේ මූල්‍ය විනය පිළිබඳ. එයාගේ ගිණුමේ ගනුදෙනු කිරීමේ රටාව. ඒ ආදි දේවල් අනුගමනය කර හොයලා බලලා තීරණය කරන්න පුළුවන් මෙයා හොඳ මූල්‍ය විනයක් සහිත මූල්‍ය අවබෝධයක් ඇතුව ක්‍රියා කරන කෙනෙක්ද? එහෙම නැත්නම් එයාගේ පඩිය විතරක් නම් බැංකුවට එන්නේ සෑම මාසකම පඩිය රුපියල් 50000ක් එනවනම් සෑම මාසක් අවසානයේම රුපියල් 500ක් 1000ක් ඉතුරු වෙන සීලව මුදල් නැවත අපසු වීදම් කරලා තියෙනවා නම් එයාගේ හොඳ මූල්‍ය විනයක් හොඳ මූල්‍ය මූල්‍ය හැසිරීමක් එයාගේ නැහැ කියලා බැංකුවට තේරුම් ගන්න පුළුවන්. ඒ කාරණා බැලුවා. ඒක හොඳ ඉන්ඩිකේෂන් එකක්. ඉතින් එවැනි අවස්ථාවක එයාගේ ඉතිරි කිරීම ප්‍රමාණවත් පරිදි තියෙනවනම් එයාගේ වෙනත් හොඳ ගනුදෙනු සාර්ථකව කරගෙන යනවනම් බැංකුව සමග විශ්වාසන්තභාවයක් ඇති කරගන්න. ඒ වගේ අවස්ථාවක ඒ වගේ නියමිත කාලය තුළ මෙයා මේ බේරගනී කියලා විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා. අනේ එවැනි අවස්ථාවක සැලකිලි අදහසක් ඇති කරගන්න පුළුවන් මෙයා හොඳ ගනුදෙනු කරුවෙක්. ඒ වගේ මේ මුදල් මේ බාණ්ඩ නැවත බේරගනී. අනේ එවැනි අවස්ථාවක එවැනි තත්ත්වයන් පිළිබඳ අදහසක් ඇති කරගැනීම අවශ්‍යයි. මෙන්න මේ කාරණා ඔයගලට වැදගත් වෙනවා. මොනවද? උපරිම අත්තිකාරම් ලබා දීම අවධානමක් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම සැලකිලිමත් වෙන ඕන කාරණා. මම හිතන්නේ මේ කාරණා ටික ඔයගලන්ට පැහැදිලි ඇති. මේ පවර් පොයින්ට් එක කතා කරපු කාරණා ටික පැහැදිලි ඇති. මේක පැහැදිලිද ඔක්කොම? පැහැදිලිද? ක්ලියර්ද? මේ කාරණා මේ පෝනින් ගැන කතා කරපු පවර් පොයින්ට් එක ක්ලියර්ද? කියන්න. Yes. Okay, clear. Right. ප්‍රබෝධිනි, right. නිෂාදි, hali, right. Right, okay. අපි දැන් යමු. මේකෙම තියෙනවා අපි ළඟ word document එක. මොකද්ද? සරණවන් උකස් ගැනීම මේ සටහන්ට එන්න සටහන් තියෙනවා ඔයගොල්ලෝ ගා මේකත් එවලා තියෙනවා සරණවන් උකස් ගැනීම දැන් මේක සම්බන්ධව අපි ටිකක් මේ නෝට් එකේ පවර්පොයින්ට් එකට වඩා දීර්ඝව කරුණු සාකච්ඡා කරලා තිනවා අපි ඒ ටික කතා කරමු ඒගොල්ලෝ ඔයගොල්ලන් දැනුම ගන්න අවශ්‍යයි දැනුම ලබා ගැනීම අවශ්‍යයි මේ පැත්තෙත් ප්‍රශ්න අහලා තිනවා ඔයගොල්ලන්ගෙන් මේක තමයි මේ බඩු උකස් කරන්නන්ගේ ආඥා පරප 1942 අංක 13 දරන ෆෝන් බ්‍රෝකර්ස් ඕඩිනන්ස් ඕඩිනන් එකක් කියන්නේ ආඥා පනතක් ඕඩිනන්ස් ආඥා පනතක් කියන්නේ නිදහස හම්බුනේ 1948 නිදහස හම්බෙන්න පෙර පනවපු නීතිය. ඒ කියන්නේ සුදු පාලකයන් කාලේ අපේ ඒ කාලේ පනවපු අපි ආඥා පනත කියලා කියන්නේ ඕඩිනන්ස්. ඒක තමයි 42 ෆෝන් බ්‍රෝකර්ස් ඕඩිනන්ස්. හා ඒ අනුසාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සිට අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු සහ ලියාපංච බැංකු විසින් අනුගමනය කළ යුතු මෙහෙයුම් උපදෙස් මතක තියාගන්න. මේ මහ බැංකුව විසින් උපදෙස් නිකුත් කළ දෙන මේ ඔපරේටින් ඉන්ස්ට්‍රක්ෂන්ස් මෙහෙයුම් උපදෙස් නිකුත් කළ දෙන බැංකුව වලට පමණයි. ඒ කියන්නේ වාණිජ බැංකු සහ ලියාපංච විශේෂිත බැංකු වලට නිකුත් කළා දිනවා. ඒගොල්ලෝ ෆෝනින් කරන නිසා මෙන්න මේ ආකාරයෙන් ඒගොල්ලෝ අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග ගන්න ඕන කියන එක දැනුවත් කළා තියෙනවා. අතර මුදල් සමාගම් සඳහාත් මෙවැනි මෙහෙයුම් උපදෙස් නිකුත් කරන්න හිටියේ නමුත් තාම එම නිකුත් කරන අවස්ථාව ලැබිලා නැහැ. එම නිකුත් කළා නැහැ. බොහෝ විට ඒ බැංකුව සඳහා නිකුත් කරව මෙහෙම උපදෙස්ම අදාළ කරන අවස්ථාවල් තියෙනවා. මහා බැංකුවේ නිකුත් කරව මෙහෙම උපදෙස් වැදගත් වෙනවා. අර නීතිය වගේම. අරක තමයි පවතින නීති තත්ත්වය. මේක තමයි මහා බැංකුවේ නිකුත් කරන මෙහෙම උපදෙස්. අනුව අත්තිකාරම් ප්‍රදානය පිණිස. උකස් ලෙස බාරගත යුතු වන්නේ රත්තරන් පමණක් බව දැක්වේ. ඒ කියන්නේ එහෙම රත්තරන් පමණක් බාර අරගෙන තමයි උකස් මේ අත්තිකාරම් ලබා දෙන්න ඕන. ප්ලැටිනම්ද වඩනා ලෝහයක් වන අතර ආභරණ නිෂ්පාදනය සඳහා එයද භාවිතා කරන මොහොත උකස් ගැනීම සඳහා ප්‍රතිපාදන සකස් කරනවා. ඒවට උකස් ගන්න බෑ. රත්රන් උපකරණ රත්රන් වලින් හදන ලද භාණ්ඩ පමණයි මේ උකස් ගැනීම කරන්න පුළුවන්. විශේෂයෙන්ම අර ආඥාපන්ත අනුවත්
මේ ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ තේ මෙහෙම උපදෙස් අනුව. ඒ නිසා ඒක මතක තියාගන්න අවශ්‍යයි. සුරකුමක් ලෙස බාර ගන්න එකම ලෝහය රත්තරන් බැවින් උකස් කාර්ය නිරත සේවකයන් රත්තරන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම තම කාර්ය වඩා කාර්යක්ෂම සහ ඵලදායී ඉටු කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ඔක තමයි මේ වැදගත් වෙන්නේ ඕගලන්ට බැංකු කරුවෝ හැටියට. ඕගොල්ලෝ දැන් ෆෝනින් වැඩ කරනවා නම් හැම බැංකුවකම ෆෝනින් තියෙනවා. මුදල් සමාගම් හැම එකම වගේ ෆෝනින් බිස්නස් කරනවා. ඒ වගේම වෙනත් ෆෝනින් ගන්න ආයතනක් තියෙනවා පෞද්ගලික අයගේ. ඒ ඒවා පවා ඒවා හැමෝටම අදාළ නිදි තමයි අර ෆෝන් බ්‍රෝකර්ස් ඕඩිනන්ස් එක. ඒ වගේම ඒ සඳහා බලපත්‍ර ලබා දෙන්නේ ඒ පෝනින් කරන එකට බලපත් ලබා දෙන අදාළ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා. ඒක තමයි ওই නීතියේ තියෙන ප්‍රතිපාදනය. මහා බැංකුව කරලා තියෙන එක මෙහෙම උපදේශන් නිකුත් කිරීම පමණයි. ඒ ඒ බැංකුවලට. ඒතර මේම අත්පත්‍රිකාව මගින් අපේ මේ කතාවෙන් රත්තරන් පිළිබඳව කිසියම් පමණක අවබෝධයක් ලැබීමට හැකියු නැති බව සඳහන් කරන්න ඕන. රත්තරන් යනු කවරෙද්ද? කවරක්ද? අපි බලමු රත්තරන් කියන්නේ මොනවද? මේ පත්‍රිකාවේ ආවේනික ලක්ෂණ, භාවිතය, ඉතිහාසය, නිෂ්පාදන, මිල සංයෝග විද්‍යාත්මක තොරතුරු යන කරුණු සාකච්ඡා කරනවා. මේ මේ කාරණා ගන්න. ආවේනික ලක්ෂණ. මේ තියෙන රත්තරන් යන වඩාත්ම නම්‍යශීලී ලෝහයයි. ඕනෑම හැඩයකට විශාල පරිමාණයකින් තොරව සකස් කරගත හැකි. රත්තරන් ග්‍රෑමයක් වර්ග මීටරයක් නොවේසේ නම් රත්තරන් ට්‍රෝයි අවුන්සයක් වර්ග අඩි 300ක ප්‍රමාණයකට තුනී කළ හැකිය. වර්ග අඩි 300ක ප්‍රමාණයට තුනී කරන්න පුළුවන්. බොහෝ වෙනත් ලෝහ සමග මාත්තු කළ හැකිය. වෙනත් එක මාත්තු කරන්න පුළුවන්. මාත්තු කිරීමෙන් රත්තරන් වල මුදු ගති අඩු කර යම් තරමක් දැඩි බවක් ආරෝපණය කරනු ලැබේ. ඉතා පිරිසිදු කැරට් 24 රත්තරන් වලින් භාණ්ඩ තැනීමේදී ඒවායේ හැඩය වෙනස් වීමට ඇති ප්‍රවණතාවය වැඩි බැවින් මෙසේ වෙනත් ලෝහ මාත්තු කර භාණ්ඩ තැනීමට පුරුදු වී ඇත. රත්තරන් හොඳ තාප සහ විද්‍යුත් සන්නායකයකි. වාතය සමග ප්‍රතික්‍රියා නොකරයි. තාපය, තෙතමනය, ඔක්සිජන් වායුව හා මල බැඳීමට හේතු සාධක වන දෑ වලින් රත්තරන් වලට ඇතිවන රසායනික බලපෑම ඉතා සුළුය. එබැවින් ඉතා පිරිසිදු රත්තරන් දිවට දැන්න රසයකින් තොර ලෝහයකි. ඒක තමයි මේකේ තත්ත්වය. රත්තරන් ඉහළ ඝනත්වයකින් යුතු ලෝහයක්. ඒ ඝන මීටරයක් කිලෝග්‍රෑම් 19.3ක් අපි කතා කරා. ඉතා බර ලෝහයක්සේ අප දන්නා ඊයම් වල ඝනත්වය වන ඝන මීටර කිලෝග්‍රෑම් 11.40 සමග සස්න කළ රත්තරන් වල ඉහළ ඝනත්වය තේරුම් ගන්න පුළුවන්. ඒක 11.3යි 4යි. මේකේ තියෙන 19.3යි. එතකොට හිතා ගන්න පුළුවන් රත්තරන් වල ඉහළ ඝනත්වය කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. බොහෝ ලෝහ වර්ග ආමාශයගත වූවොත් විශේෂයිතුවත් රත්තරන් වල එවැනි විශක් නැත. එහෙත් විශාල ප්‍රමාණයක් එකදුව තෙමගින් ආපදා සිදුවීමට ඉඩ ඇත. රත්තරන් භාවිතය. මේ සම්බන්ධ විස්තර මේක තියෙන රත්තරන් භාවිතය සම්බන්ධ. මොනවාද රත්තරන් භාවිතය සම්බන්ධ විස්තර? වටිනාකම හුමාරු මාධ්‍යයක් ලෙස දුරාතීත සිට යොදාගත්තා. ක්‍රිස්තු වර්ෂ 1526 සිට ක්‍රිස්තු වර්ෂ 1530 දක්වා. කැරට් 22 රත්තරන් නම් ක්‍රවුන් ගෝල් යන නමින් හඳුන්වන කාසි ලෙසද සමාජය තුළ සංසරණය වී ඇත. කැරට් 24 සහ කැරට් 22 කාසි ලෙස දැන්ටමත් රත්තරන් කාසි වෙල්ලපුලේ දක්නට ඇත. ඒ අතර ඇමරිකන් ගෝල් එංගල් හා බ්‍රිටිෂ් ගෝල් සවරින් කැරට් 22 න්ද කැනේඩියන් ගෝල් මැපල් ලීෆ් 99.99ක් පිරිසිදු කැරට් 24 න්ද කැරට් 24 න්ද නිමවා ඇත. එහෙත් වර්තමානයේ මූල්‍ය හුමාරු සහ කාසි වශයෙන් භාවිතයට නොගැනි. අපි මේ රත්තරන් කාසි දැන් මේ කාලේ භාවිතයට ගන්න. ස්වර්ණාභරණ. ස්වර්ණාභරණ. කැරට් 24 රත්තරන් මුදු බව නිසා වෙනත් මූලික ලෝහයන් සමග මිශ්‍ර කර ස්වර්ණාභරණ නිපදවනු ලැබේ. මූලික ලෝහ වශයෙන් තඹ බහුලව යොදා ගනි. තඹයේදීමෙන් භාණ්ඩය රතු පාට හුරු ගතියක් දක්වයි. මූලික වශයෙන් රිදී, නිකල් හා පැලඩියම්ද භාවිත කරයි. එකී ලෝහ තුන එකතු කිරීමෙන් රත්තරන් වල පැහැ සුදු පාට ආසන කහ පැහැයක් ඇති වේ. ඇතැම් අවස්ථාවල සුදු රත්තරන් white gold යනුවෙන් හැඳින්වෙන්නේ මෙම රිදී නිකල් හෝ පැලඩියම් මාත්තු වශයෙන් යොදාගෙන ඇති ස්වර්ණාභරණ වේ. ඔයගොල්ලෝ දන්නවා සුදු රත්තරන් white gold කියලා දැන්ට මාකට් එකේ තියෙනවා. වෙනත් යොදා ගැනීම. දන්ත වෛද්‍ය කටයුතු සඳහා විශේෂයෙන් දත් ආරක්ෂා කරන රත්තරන් යොදා ගන්න. වඩනා ඇඳුම් පැඳුම් එම්බ්‍රොයිඩර් කිරීමට යොදා ගන්නවා. ඒ වගේම රත්තරන් ඉතා සිහින් කෙඳි වශයෙන් නෙදීමට ඇති හැකියාව ප්‍රයෝජනගෙන විවිධ අලංකාර කටයුතු සඳහා යොදා ගන්නවා. ඡායාරූපකරණයේදී වර්ණකයක් ලෙස යොදා ගන්නවා. විද්‍යුත් භාණ්ඩ නිෂ්පාදනයේ විද්‍යුත් සන්නායකයක් ලෙස යොදා ගන්නවා. තවත් විවිධ අවස්ථා ගන්නා විට රත්තරන් යොදා ගන්නවා. ඊළඟ රසායනික සංයෝගයක් ලෙස
යොදා ගැනීම. ඒ ආදිවාසීන් යොදා ගැනීම ඉතිහාසය. මේකේ තියෙන ඉතිහාසය ඔයගොල්ලෝ මම හිතන්නේ මේක මම කියවන්න ඕනේ නැහැ. මේ ඉතිහාසය කොහොමද කියලා කියව ගන්න. කරුණු එසේ වුවත් එසේ වෙතත් වර්තමානයේ ලෝකයේ සතු රත්නන් වලින් 75%ක්ම නිස්සාරණය කරගෙන නැත්තේ 1915 වර්ෂයෙන් පස්සේ. ඒ කියන්නේ ලෝකයේ තුල ලෝකයේ තියෙන රත්නන් වලින් 75%ක්ම අරගෙන තියෙන්නේ එලිට අරගෙන තියෙන්නේ 1915න් පස්සේ. දැන්ට දක්නාපති ලෝකයේ නිස්සාරණය කරගෙන ඇති රත්නන් මුළු ප්‍රමාණය මීටර 20ක් පාදයේ සහිත ඝනයක පරිමාවක්. මීටර 20ක් පාදයේ සහිත ඝනයක පරිමාවක්. එනම් ඝන මීටර 8000ක් වමන වේ කියලා තමයි දැන් ගණන් බලලා තියෙන්නේ. නිෂ්පාදනය. ලෝකයේ ඇතැම් ස්ථානවලින් රත්නන් කුට්ටි සොයාගෙන ඇතත් ආර්ථික වශයෙන් රත්නන් නිෂ්පාදනය කරන ලබන්නේ රත්නන් පතල් වලින් ලබා ගන්න පස් නිර්මාණ නිස්සාරණය කිරීමෙන්. එවෙන් තමයි මේක හදන්නේ. 1.5 කිලෝග්‍රෑම් 0.5ක් පමණ ලබාගත හැකි ඇතැම් ස්ථානවල 1000කට රත්නන් ග්‍රෑම් 5ක් පමණ ලබාගෙන ඇත. වර්ෂ 1880 වනට ලෝකයේ වැඩිම රත්නන් නිෂ්පාදකයාවේ දකුණු අප්‍රිකාව. 1970 දී ටොන් 1000ක් ඕන් නිෂ්පාදනය කර ඇතත් පසුව 2005 වනට නිෂ්පාදනයේ හිණිවි ටොන් 294ට අඩු වී ඇත. වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ, ඔස්ට්‍රේලියාව, චීනය, රුසියාව වහ පීරු රාජ්‍ය ප්‍රධාන සැපයුම්කරුවන් වී ඇත. ලෝකයේ රත්නන් සැපයුම්කරුවන් වෙන්නේ මේගොල්ලෝ. සාගර ජලයේ ඇති අති විශාල ප්‍රමාණයක් රත්තරන් ඇතත් ජලයේ කොටස් බිලියන 10කට රත්තරන් කොටස් එකක් හෝ දෙකක් පමණක් ඇති වෙමින් ඊමගින් රත්තරන් ලබා ගැනීම ආර්ථික වාසිදායක නෑ කියන ඉකොනොමිකලි ෆීසිබිලිටි නෑ. රත්තරන් කෘතිම නිෂ්පාදනය කිරීම වාසිදායක නොවේ. රත්තරන් කෘතිම නිෂ්පාදනය කිරීම ආර්ථිකයක ඵලදායක නොවන අතර අනාගතයේදී වූ එසේ කෙරුණ නැත අපේක්ෂා කරන නොහැකි. කෘතිම රත්තරන් වගේම හැදින් දිනට කඩ අඩුයි කියන එක තමයි කියන්නේ. සාමාන්‍ය රත්තරන් ට්‍රෝයි අවුන්සේක නිෂ්පාදනය කරන ඇමරිකානු ඩොලර් 234ක් බවට ඇස්තිමේන්තු කර ඇත. එහෙත් නිස්සාරණ ක්‍රමය අනුව එම පිරිවැය විශාල වශයෙන් වෙනස් වීම ඉඩ ඇත. වර්ෂ 2001 දී ලෝක රත්තරන් නිෂ්පාදනය ටොන් 2604ක් වී ඇත. එය වර්ෂයේ ඉල්ලුවෙන් 67ක් පමණ වී ඇත. 2001 වන විට ලෝකයේ සතු රත්තරන් ප්‍රමාණය ටොන් 145,000ක් බවට තක්සේරු කර ඇත. මිල ප්‍රයිස් එක කොහොමද තීරණය වෙන්නේ? රත්තරන් වල බර ට්‍රෝයි බර හෝ ග්‍රෑම් වලින් ගන්න එකනු ලබයි. රන් මිල විවෘත වෙන්න පුළුවන් අනුව තීරණය කෙරේ. මෑත කාලයේ රන් උපරිම හා අවුම් මිල වූයේ 80 ජනවාරි 21 වෙනිදා කිලෝග්‍රෑම් එකක් ඩොලර් 27,300ක් හා 99 ජූලි 21 වෙනිදා කිලෝග්‍රෑම් එකක් ඩොලර් 23,600ක්. 2005 දී ජගත් රත්තරන් කවුන්සිලයේ වර්ල්ඩ් ගෝල් කවුන්සිල් මගින් තක්සේරු කර තිබුණේ සැපේම ටොන් 3,759ක් හා ඉල්ලුම ටොන් 3,754ක් ලෙස. ඒ අනුව ටොන් 105ක අතිරික්තයක් විය. ලංකාවේ රන් මිල දිනකදී දෙවරක් ප්‍රකාශ කරන අතර එය සිංගප්පූරු වෙළඳපොළ අනුව නිශ්චය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශ කරන අතර රන් සැපයුම් කරන බැංකුවලින් ඒ මිලට රන් මිලට ගත හැකියි. නිල තත්ත්වයේ සෙව්වත් එට්ටි වීදියේ විවෘත වෙළඳපොළේ මිල ලංකාවේ රන් මිල නිශ්චය කරන ප්‍රායෝගික ක්‍රියාදාමය කියලා ඔයගොල්ලෝ දන්නවා. එට්ටි වීදිය තමයි ඒ කියන්නේ මේ මාකට් එක තියෙන්නේ එළියේ. ඒක තමයි මේ පාඩමේ වර්ඩ් ඩොකියුමන්ට් එක. මම මේක කියව ගන්න මේ ආශ්‍රිතව ඔයගලන්ගේ ප්‍රශ්න ඇවිල්ලා තිනවා. මම ඔයගලන්ට මේකේ මේ කිව්වා පවර් පොයින්ට් එකේදී කාරණා කිහිපයක්ව සමහරට ඒ පවර් පොයින්ට් එකෙන් කතා කරන එක ලේසියි අපිට. මේකේ ඔයගලන්ගේ ප්‍රශ්න අහන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේක ගත්තොත් අපි පවර් පොයින්ට් එකේ මේවා තමයි මූලික ලක්ෂණ රත්නම් මේ පෝනින් වල මූලික මේකම. ඒක මේක තමයි අදාළ නීතිමය තත්ත්වය. ප්‍රමිතිය මේ රේන්ජ් එකේ තියෙන කැරට් 9 ඉඳලා කැරට් 14 දක්වා මෙන්න අත්තිකාරමත් තීරණ කිරීමේදී පාසන කරුණු කිරේ අවධානය යොමු වෙන්න ඕනේ. මෙන්න මේවා තමයි එවැනි අවස්ථාවක මතක තියාගන්න ඕන කාරණා. රත්නවල පිරිසිදුභාවය, භාණ්ඩයට වෙන්න පොලේ රිබියගේ මිල, උකස් කිරීම නැති නීත්‍යානුකූල අයිතිය, උකස් බේරාගෙන නැති හැකියාව. ඔය ආදී කාරණා මම පොඩ්ඩක් විස්තර කරලා ප්‍රශ්නෙකට ඇහුවොත් ලකුණු 5කට වගේ ලියන්න පුළුවන්. රත්නවල පිරිසිදුභාවය. ඒතර කැරට් 9ත් 24ත් අතර තමයි කැරට් මේ කැරට් ප්‍රමාණය දෝලණය වෙන්නේ. ඒ වගේ මම අර කියපු ටේබල් වල ඝනත්වය අනුව 24 කැරට් රත්තරන් වල අනුපාතය 100%යි 8 තැනොන්ට මේ ආදී වශයෙන් එහෙම පොඩ්ඩක් විස්තර කරන රන්ල පිරිසිදුභාවය ලියන්න පුළුවන් වෙනවා. භාණ්ඩයට වෙළඳපොළේ තිබිය හැකි මිල කලින් කාලේ ලෝක වෙළඳපොළේ රත්තරන් මිල රත්තරන් වල ඉල්ලුම හා සැපීම අනුව වෙනස් වෙනවා. සමහර රත්තරන් නිෂ්පාදනය කරන රත්තරන් තොගේ සංචිත තියෙනයි වෙළඳපොළට මුදා හැරීම මගින් සානිකුත් කාරණා මත රත්තරන් මිල ඉහළ පහළ යනවා. අනික් භාණ්ඩවල වගේම
එවැනි අවස්ථාවක වෙළඳපොළ තිබිය හැකි මිල උච්චාවචන වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල නම් රන් පවුම්කට රුපියල් 70,000ක පමණ අත්තිකාරමක් සමහර මූල්‍ය ආයතන ලබා දෙනවා. උකස් කිරීම නැති නීත්‍යානුකූල අයිතිය. ඒක අපි කිව්වා. හොරකම් කරපු බාණ්ඩ එහෙම මේ වගේ දේවල් උකස් ගන්න බෑ. උකස් බේරා ගැනීම නැති හැකියාව. ඒ කාරණාව ඔයගොල්ලෝ විශේෂයෙන් සැලකිල්ලට භාජනය කරන්න අවශ්‍යයි. ඊළඟට පිරිසුදු භාවය ගැන මම මේ විදිහට කතා කරා. ඔයාලා මතක ඇති බර ඒ ආදිවාසීන් කතා කරා. එතකොට මෙන්න මේ වගේ වටකම අත්තිකාරම් සලකා බලද්දී අඩු අත්තිකාරමක් දෙන්න මේ කොටස වල මම කලින් කිව්ව ඒවා. මෙන්න මේ විශේෂ කාරණා මත. ඒවා ගැනත් ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඊළඟ උකස් ක්‍රීමේදී නීත්‍යානුකූල අයිතිය. මෙන්න මේ වගේ අවධානමක් තියෙනවා. එතකොට මම කියන්නම් විශේෂයෙන් බැංකුවක වැඩ කරන බැංකුකරුවෙක් හැටියට ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා මුදල් සමාගමක උනත් එවැනි නීත්‍යානුකූල ආයතනයක උකස් කටයුතු කිරීමේදී ඒ වැඩ කටයුතු කරන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මේ ලබා යම් භාණ්ඩයක් උකස් කිරීමට යන පුද්ගලයා ඒ භාණ්ඩ නීත්‍යානුකූල හිමිකරුද කියලා අඳුර ගැනීම අවශ්‍යයි. මම කලින් කිව්වා කොහොමද අඳුරගන්නේ? ඉස්සෙල්ලාම කරන්න ඕනේ පුද්ගලයා ඕගලන්ගේ ආයතනේ, ඕගලන්ගේ බැංකුවේ, ඕගලන්ගේ මුදල් සමාගමේ, ඕගලන් ලබා දෙන මුදල් අත්තිකරණ ලබා දෙන ආයතන සමග කලින් ගනුදෙනු කරලා තියෙන සම්බන්ධතාවයන් තියෙන කෙනෙක්ද? එහෙම කෙනෙක්ද කියලා එහෙමනම් අපිට ලේසියෙන් මෙයාගෙන තක්සේරුවකට එන්න පුළුවන්. එයා අපේ ලං ගනුදෙනු කරන අපේ ගනුදෙනු කරුවෙක්. එයා අපේ කස්ටමර් කෙනෙක්. ඒ කියන්නේ KYC ප්‍රින්සිපල් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේ ඒ හරහා නීත්‍යානුකූල අයිතිය අඳුර ගැනීම කරන්න පුළුවන්. සමහර වෙලාවෙන් ප්‍රශ්නයක් වුණත් ඔහු ගනුදෙනු කරුවෙක් නම් ඔහු ලේසියෙන්ම අපේ ළඟ ඉන්නවා. ඔහුගේ ලිපිනේ මේකයි, ඔහුගේ රැකියාව මේකයි, ඔහුගේ ආදායම් මාර්ගය මේකයි, ඔහු ජීවත් වෙන්නේ මේ ආකාරයට, ඔහුගේ තොරතුරු මේවා කියලා දන්නවනම් ඔහු පිළිබඳ හොයාගන්න. එහෙම නැතුව කෙනෙක් ඇවිල්ලා කවදාවත් බැංකුවේ ගිණුමක් නැති කිසිම අවස්ථාවක සම්බන්ධයක් නැති කෙනෙක් ඇවිල්ලා රත්තරන් බඩුවක් අරන් ගිහලා හැඳුනුම්පතක් අරන් එනවා. ඉතින් යාගෙම හැඳුනුම්පත රත්තරන් බඩුත් තියෙනවා. ඇත් බැලුවම හරි, ඔක්කොම හරි. නමුත් විශාල ප්‍රමාණයක රත්තරන් ලක්ෂ 20ක 30ක වගේ එනවා. එයා උපරිම අත්තිකාරමක් ඉල්ලා ඉන්නවා. ඒ වෙනස්තාවක සැක කරන්න ඕන ඔයගොල්ලෝ. ඒ වෙනස්තාවක තවදුරටත් හොයලා බලන්න. ඒ වන් තීරණයක් ගන්න එපා. ඒ වෙනස්තාවක ඔයගොල්ලන්ගේ කලමනාකරු නැත්තම් ඊට ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා මිසක් එවැනි විශාල අත්තිකාරමක් ඒ වෙනස්තාවක දෙන්න යන්න එපා. මොකද ඒව සමාජයට ඒ පුද්ගලයා අයිතිය නෙවෙන්න පුළුවන්. ගන්දුනුකරුවෙකුත් නෙවෙයි නක්. කලින් බැංකුවට ඇවිල්ලා සම්බන්ධතාවයකුත් නැත්තම්. එයා ගන්දුනුකරුවෙක් හැට අඳුරගෙන නැත්තම් ඒ වෙනස්තාවක ලොකු අවධානමක් තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ. ඊළඟට එකඟතාවයෙන් නැතු දුන්නොත් ඒ ගැටලු එනවා. අත්තිකාරම් අපව අය කරගන්න බැරි වෙන්න පුළුවන්. අන්තිමට වෙන්නේ දීපු අත්තිකාරම් මුදල් නැතිලා බාණ්ඩේ හිමිකමක් නැතිලා කිසියලුම දේවල් නැති වෙන්න පුළුවන්. එහෙම අවධානමක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ වගේම උකස් බේරා ගැනීමට උකස බේරා ගැනීම නැති හැකියාව ගැනත් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඒ වගේ මම මේ කාරණා කතා කරා. නොයේ කාරණා ඔයගොල්ලන්ට වැදගත් වෙනවා මේ පාඩමේදී. මම හිතන්නේ ඒක අපිට එතනින් කතා කරන්න පුළුවන්. ඊළඟට අපි ඉස්සෙල්ලා කතා කරා තව පාඩමක් මේ කල්බදු ව්‍යාපාරේ. එතන මේ කල්බදු ව්‍යාපාරේ කියන්නේ මම මේකෙත් ඔයගොල්ලෝ දැනගන්න ඕන මම මේ විස්තර කරන ඓතිහාසික පසු මේ විස්තර කරා. ඔයගොල්ලන්ට ඒක කියව ගන්න ඕගොල්ලෝ කල්බදු සංකල්පය මොකක්ද කියන්නේ මම අඩු වැඩි වශයෙන් දෙතුන් කතාවක් කියලා තියෙනවා. ඒ වගේම මොනවාද කල්බදු කල්බද්දක ප්‍රශ්න ඇවිල්ලා බබ් විභාග වල මම මතකයි කල්බදු එක ක්‍රියාකාරීත්වය කොහොමද? කල්බදු ගිසුමක් කොහොමද ක්‍රියාත්මක? එතකොට ඒවා සරලව මේ වගේ පැහැදිලි කළ මේ කල්බද්දක් කියන්නේ මේකයි. ඒ වගේ අවස්ථාවක මෙන්න මේ විදිහට කල්බදු දීවනකරුවෙක්, කල්බදු ගැනුම්කරුවෙක් සහ සැපයුම්කරුවෙක් ඉන්නෝ. මෙන්න මේ ආකාරයට ගිසුමකින් ක්‍රියාත්මක වෙනවා. ඒ ආදි වශයෙන් ඒක විස්තර කරලා කියන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි කල්බදු සංකල්පය වලට අවබෝධයක් තියෙන අවශ්‍යයි. ඒ බදු හිමියා ඉන්නෝ, බදු කරු ඉන්නෝ. ඒ දෙන අතර සම්බන්ධයක් තියෙනවා. මේ තමයි මේකේ මේ ටේබල් එකේ විස්තර කරලා තියෙනවා. බදු කරු සින් දෙන්නාද නිර්ණායකන්ට අනුව තීරණය කරන්නේ. ඒ සැපයුම්කරුවට කියන්නේ බදු කරු. බදු කරුවෙන් ගේමින් ලබා ගන්නයි තියෙන බදු හිමියාට අයිති ලබා ගන්න පුළුවන් උපකරණ විශේෂාගය ප්‍රේරණ ගන්න පුළුවන් ආදි වශයෙන් දේවල් තියෙනවා. බදු කරුටත් යම්ම ආකාරයේ වකිම බැඳීම් තියෙනවා. ඊළඟට මම මෙහෙම බදු කර මූල්‍ය බදු කර දෙක කතා කරා. ඊට පස්සේ මූල්‍ය බදු කරේ වෙනම විශේෂයෙන් අද ලංකා ජනප්‍රිය වෙලද මූල්‍ය බදු කර නියමයන් සහ කොන්දේසි කාල සීමාව ගිවිසුමේ කාලය එනෝ ගොඩක් වෙලා අවුරුදු 2යි 5 අතර කාලය. කුලිය ගෙවන්න පුළුවන් ගෙවන්න පුළුවන් කුලිය තීරණය වෙනවා ඒ බද්දේ ප්‍රමා මේ ගිවිසුමේ ප්‍රමාණය අනුව ගිවිසුමේ පාණි තීරණය වෙන්නේ යාට ආපසු ගිවිමේ හැකියාව අනුව ඒ ආදිවාසීන් උපකරණයේ ආවකරණ ශේෂාගය ඒතකොට ගිවිසුම අවසන් කිරීම ඒ සම්බන්ධ සීලු විස්තර දෙන මේ සම්බන්ධතාවය දක්වන සටහන. ඊළඟ මම මේ සම්බන්ධව ඔයගලන්ට කලින් කිව්වා මේ සම්බන්ධ අදාළ නීතිමය තත්ත්වය තමයි 2056 දරන කල්බදු මූල්‍ය කරන පනත. ඒ කල්බදු මූල්‍ය කරන පනත ගැන මම කලින් කියලා දී ඔයගලන්ට. එතකොට කල්බදු ව්‍යාපාරවල වැඩ කරනවා
කල්බදු ව්‍යාපාර කරන ආයතන මම කලින් කිව්වා වර්ග කීපයක් ඉන්නවා. බැංකුත් කල්බදු ව්‍යාපාරය නියත වෙනවා. බැංකුත් ලීසින් කරනවා. ඒ වගේම මුදල් සමාගමුත් ලීසින් කරනවා. ඒ වගේම කල්බදු වලට විතරක්ම මෙන් වෙච්ච ආයතන ඒගොල්ලොත් ලීසින් කරනවා. හැබැයි මේ සෑම කෙනෙක්ම ඒ සඳහා විධිමත් වූ බලපත්‍රයක් මහ බැංකුවෙන් ලබා ගැනීම අවශ්‍යයි. කල්බදු ව්‍යාපාර ඒ සඳහා බලපත්‍ර නීතිය තමයි 2000 අංක 56 දරන කල්බදු පනත. ඒ අනුව ලබා ගන්න බලපත්‍රකින් ඒගොල්ලෝ නීත්‍යානුකූලව වැඩ කටයුතු කිරීමේ බලය හිමි වෙනවා. බැංකු වලට නම් බැංකු බලපත්‍රය අරන් තියෙන නිසා කල්බදු සහ වෙනම බලපත්‍රයක් ගන්න ඕන. මුදල් සමාගම සමාගමක් නම් මුදල් සමාගම සඳහා බලපත්‍රය ලබා ගැනීම නිසා කල්බදු වලට වෙනම බලපත්‍රයක් ගන්න ඕන. ඒ වගේම කල්බදු වෙනුවෙන් වෙන් වූ ආයතන කල්බදු සඳහා බලපත්‍රයක් බැංකුනෝන මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරයන් ගන්න ඕන. එහෙම අරගෙන ඒ වගේම මේ සමාගමක් හැටේ ආයතන පී ස්ථාපිත වෙන්න ඕන පොදු සමාගමක් හැටේ. ඒ මූලික අවශ්‍යතාවන් දෙක අපි කතා කළා. ඒ වගේම මේ කල්බදු වලදී අදාළම නීතිමය තත්ත්වය කල්බදු වෙලාවට ගෙවන්න ඕන. ඒ ගෙව්වේ නැති වුණොත් ඒක කොහොමද අපසු අය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒවයි පෞද්ගලික නීත්‍යානුකූල තත්ත්වෙ මොකද? ඒ වගේම ඒ විනාස්තාවක ක්‍රියා කරන්න ඕන ආකාරය කොහොමද ආදී සීලුම කාරණා අපි අඩු වැඩි වශයෙන් කතා කරලා තිනේ. ඕගොල්ලෝ ඒව ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි. කල්බදු පැත්තෙන් ප්‍රශ්න එනවා. මම පේපර්ස් වල ඔයගලන්ට මම ඉදිරි කාලේ ඒ ප්‍රශ්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලෝ මම දැන් ලබන සතියේ ඊළඟ සතියේ තව පාඩම් තියෙනවා. අපිට කතා කරන්න පාඩම් තව 5-6ක් විතර තියෙනවා. ඒවත් අපි ඉක්මනින් ඉක්මනින් කතා කරලා ඉවර කළා. ඊට පස්සේ අපි ලේස්ති වෙන්න ඕන ආදර්ශ සමාවෙන්න. ආදර්ශ පිළිතුරු, ඒ කියන්නේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල ආදර්ශ පිළිතුරු පත්‍ර තියෙනවා මෙහි. ඒවා ඔයගොල්ලෝ ගාව මේ විෂයන්ට අදාළ විශේෂයෙන් මගේ විෂය බැංකුනෝන මූල්‍ය ආයතන. ඒ වගේම මම කිව්වා සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් මූල්‍ය පද්ධති සමීක්ෂණය කියන විෂයන් මේ දෙකම එකට යන්නේ. ඒක අනිවාර්ය විෂය. මේක මේ ඔප්ෂනල් සබ්ජෙක්ට් එක. ඒ සම්බන්ධ ප්‍රශ්න කීපයක් මම ඒ තෝරාගත්ත ප්‍රශ්න කීපයක් විශේෂයෙන් ඕගලත් එක්ක කතා කරනවා. ගොඩක් වෙලාවට හැම ප්‍රශ්නයක්ම මගේ වැදගත්. ඒ නිසා මම යෝජනා කරනවා ඕගලන්ට ඕගොල්ලෝ හැමෝගෙම අතේ පසුගිය ප්‍රශ්න පත්‍රවල ආදර්ශ පිළිතුරු ඕගොල්ලෝ එකතු කරගන්න අවශ්‍යයි කියවන්න. මට ඒකට ඒවත් එක්ක සාකච්ඡා කරමින් ඔයගලන්ට තව කරුණු එකතු කරමින් තව අවධානය යොමු කරන තැන් වලට අවධානය යොමු කරමින් අඩුපාඩු තියෙන තැන් වල අඩුපාඩු සකස් කරමින් ඉස්සරහට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ සූදානම් වෙන්න ලබන සතියේ ඉඳලා ලබන සෙන්සුරාදා තමයි ඡන්දේ පස්සේ වෙන්නේ. අද පළවෙනිදා 7යි කියන්නේ 8 වෙනිදා තමයි ඊළඟ සෙන්සුරාදා වෙන්නේ. 8 වෙනිදා පන්ති පවත්වන්න පුළුවන් ඔන්ලයින් නේ. ඉතින් ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට ඡන්දේ කටයුතු ඉවරයි. ඒ නිසා ඔයගොල්ලෝ 8 වෙනිදා වෙනකොට හැමෝම පුළුවන් නම් ලේස්ති කරගන්න. 2014 සැප්තැම්බර් තමයි මේ සිලබස් එකේ විභාගේ පටන් ගත්තේ. 2014 සැප්තැම්බර් ආදර්ශ මේ පිළිතුරුත් එක්ක ප්‍රශ්න පත්‍රේ 2015 මාර්තු ඒ වගේම 2015 සැප්තැම්බර් කියන ප්‍රශ්න පත්‍ර තුනට අදාළ ආදර්ශ පිළිතුරු 2014 සැප්තැම්බර් 2015 මාර්තු 2015 සැප්තැම්බර් කියන වසර මේ විභාග තුනේ මේ විෂයට අදාළ බැංකු නෝන මූල්‍ය විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර තුන සහ ඒ සඳහා වූ ආදර්ශ පිළිතුරු. ඒව එකට තියෙනවා. මෙහි ගන්න පුළුවන් සල්ලි වලට කවුරු හරි ඒවලා හෝ නැත්නම් ඇවිල්ලා ගන්න පුළුවන් ඉන්ස්ටිටියුට් එකට. මේ කවුන්ටර් එකක් තියෙනවා. මම සති දවස්වල ඇරලා තියෙනවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්ද කියන එක ඉන්ස්ටිටියුට් එකෙන් චෙක් කරලා බලන්න. වෙබ්සයිට් එකට ගිහිල්ලා එහෙම ගන්න පුළුවන්ද කියලා බලන්න. මම දන්නේ නැහැ කොහොමද කියලා. එහෙම නැත්නම් සල්ලි වලට ගන්න වෙයි. අරගෙන ඒවා ලේස්ටි කරගන්න. ලේස්ටි කරගෙන සූදානම් වෙන්න ඊළඟ සතියේ මේ කතා කර මම දැන් ඉතුරු පාඩම් කරන අතරෙම පාඩම් කීපයක් තව ඉතුරුලා තියෙනවා. ඒ පාඩම් සාකච්ඡා කරන අතරෙම ඕගලන්ට දැනට කරලා තියෙන පාඩම් වලට සම්බන්ධ අවිලා තියෙන ප්‍රශ්න සතියකට ප්‍රශ්න දෙකක් විතර එනවා වගේ මම වෙන වෙනම සාකච්ඡා කරනවා. මම යෝජනා කරනවා ලබන සතියේ අපි 2014 සැප්තැම්බර් එක්සෑම් එකේ පේපර් එකේ තෝරාගත්ත ප්‍රශ්න කීපයක් කතා කරනවා. මම ඒ වෙලට කියන්න මොන ප්‍රශ්න සාකච්ඡා කරන්න කියලා. ඒ සම්බන්ධ මම ඒතකොට විශේෂ අදාළ පාඩම සම්බන්ධව නැවත මතක් කරන්න පුළුවන්. නිකන් රිවිෂන් එකක් වගේ කරගෙන සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රශ්න පත්‍ර සහ අදාළ පිළිතුරු පත්‍ර ලබා ගැනීම හා එකතු කර ගැනීම ඔයගොල්ලෝ කිරීම අවශ්‍යයි. මම හිතන්නේ මම කියපේ එක පැහැදිලි ඇති. ඒක පැහැදිලි නේද ඔයගොල්ලන්ට? ඔක්කොම පැහැදිලි නේ? Is it clear to you all? ඒක ලේස්ටි කරගන්න ඔක්කොම. අඩු තරමේ 2014 සැප්තැම්බර්, 2015 මාර්තු, 2015 සැප්තැම්බර් කියන ප්‍රශ්න පත්‍ර තුනට අදාළ ආදර්ශ පිළිතුරු ලේස්ටි කරන්න පොත් මෙහෙන් ගන්න පුළුවන් සල්ලි වලට. රුපියල් 175ක් විතර වෙන්නේ එකක් මම හිතන්නේ. එහෙම ගන්න ඕන. දැන් ක්ලාස් එකේ ඔන්ලයින් මාත් එක්ක ඉන්න අය මට රෙස්පොන්ස් ගන්න. දැන්ට තීනව වෙන්න පුළුවන්. හැමෝම රෙස්පොන්ස් ගන්න. රෙජිස්ටර් කරගන්න ඕන ලබන සතියේ ඉඳලා. මම ලබන සතියේ පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා විනාඩි 15ක 20ක කාලයක් එක ප්‍රශ්නයක් වෙනුවෙන් මෙන් කරනවා. ඒතර ප්‍රශ්න කීපයක් එහෙම කතා කරන් යන්න පුළුවන්. හරිද? ක්ලියර්ද? ඕකේ. රයිට්. ඕකේ.
හරි ඒ විදිහට ලේසියෙන් නෝ මේක මිලදීලා ගන්න පුළුවන් ඕගලන්ට එතකොට මම අපි දැන් මතන සැලකිය යුතු පාඩම් ප්‍රමාණයක් අපි කළා තව පාඩම් පහක් හයක් විතර තියෙනවා ඕගොල්ලෝ දැන් අපිට ඉදිරියට ඉස්සරහට අපිට තව කරන්න ඉතුරුලා තියෙන පාඩම් කීපයයි ලෝක ආර්ථික අර්බුදය ඒ වගේම 2009 රිවිෂන් මේ මේ වර්ල්ඩ් රිවිෂන් එක ඒ වගේම තවත් ඉතුරුච්ච පාඩම් කීපයක් තියෙනවා ඒ පාඩම් කීපෙත් අපි ඉක්මන ඉක්මනින් තව සතිය අධ්‍යයනය කරන සාකච්ඡා කරනවා කරන අතරේම ප්‍රශ්න පත්‍රත් අපි සාකච්ඡා කරනවා හරි මම හිතන්නේ අද අපිට අවසන් කරන්න පුළුවන් පාඩම මම හිතන්නේ ඔයගලන්ට ක්ලියර් ඇති ලබන සතියේ ලා මේ පේපර්ස් ලේසි ගන්න අපි ප්‍රශ්න කීපෙ කීපෙ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා හරි බොහොම ස්තුතියි අපි එන ඉවර කරනවා පාඩම රයිට් බොහොම ස්තුතියි